අයිබුවන් සෝදායක උදෑසනක් ප්‍රාර්ථනා කරනවා හැම දිනෙකටම අද උදෑසනින්ම කතා කරන්න උදෑසනින්ම එකතු වෙන්න මම කල්පනා කරා ඒ නිසා උදෑසන අවදි වීම බොහොම හොඳයි උදෑසනින්ම වැඩ ආරම්භ කිරීම බොහොම යහපත් එතකොට දවසම යහපත් කරගන්න පුළුවන් දවසම යහපත් සිතුලිත් එක්ක ජීවත් වෙන්න අවස්ථාව අවකාශය තියෙනවා ඒ වගේම තමයි අපි උදෑසන නැගිට්ටාම එහෙමත් නැත්නම් උදෑසන අවදි වුණාම අපි අදිනදා කරන්නට අවශ්‍ය වෙන්නේ මොනවද කියලා කල්පනා කරනවා මේ කල්පනාව ඇතුළත අපි හැම වෙලාවකම හිතන්නට අවශ්‍යයි එදිනදා අපේ ජීවිතයට ගැළපෙන අපේ ජීවිතයට අවශ්‍ය වෙන අපේ ජීවිතයට සහයෝගයක් දක්වන මිනිසුන් ආශ්‍රය කරන්න ලැබේවා එහෙමත් නැත්නම් ජීවිතයට යම්කිසි අගයක් එකතු කරන්න පුළුවන් යහළු හේලියන් මිත්‍රයන් ඥාතීන් එකට හම්බ වේවා එහෙමත් නැත්නම් එකට මුණ ගැසේවා කියලා ප්‍රාර්ථනාවක් කරනවා ඒ මොකද ජීවිතයට තල්ලුවක් දෙන්න එහෙමත් නැත්නම් ජීවිතයට යම්කිසි අගයක් එකතු කරන්න තමන්ට අවශ්‍ය වෙනවා තමන්ගේ වටපිටාවේ ඉන්න පිරිස ඒ නිසා ඒ පිරිස යහපත් පුද්ගලයන් බවට පත් වූවොත් තමන්ගේ ජීවිතයත් ඉදිරියට ගෙන යා හැකියි ඒ කෙසේ වෙතත් අපි මේ කාලය පිළිබඳව කතා කරනවා නම් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ආරම්භ වුණා විභාගය ආරම්භ වූ නිසාවෙන් බොහෝ දෙනා දෙමව්පිය බොහොම බලාපොරොත්තුන් ඇති තමන්ගේ පුතා දුව මේ විභාගෙට බොහොම අපූර්වවට මුහුණ දෙයි බොහොම තමන්ගේ ඔවුන් උසස් ප්‍රතිඵල ලබා ගනී ඔවුන් උසස් ලෙසේ විභාග ප්‍රශ්න පත්‍රවලට උත්තර ලියයි කියන බලාපොරොත්තුන් ඉන්නවා ඒ වගේම තමයි මේ කාලවකවානුවේ තවත් පිරිසකට එහෙමත් නැත්නම් අපේ පුංචි දුව ආදරුවන්ට නිවාඩු කාලය ලැබිලා තියෙනවා නිවාඩු කාලය තුල ගම් වලට ගිහිල්ලා තමන්ගේ ගම් තනව් වලට ගිහිල්ලා ඒ ගම බලලා ආච්චි සීය බලලා එන කාලයක් බවට පත් වෙලා තියෙනවා සමහර දරුවෝ බොහොම නිදැල්ලේ සුවෙන් කාලය ගත කරනවා වෙන්නට පුළුවන් මේ සියලු දේ අතරේ හැම දෙමව්පියෙක්ගෙන් බලාපොරොත්තු බවට පත් වෙන්නේ තමන්ගේ දරුවා සමාජයට යහපත් පුද්ගලයෙක් බවට පත් කරන්න අපි සමාජය තුල ජීවත් වෙනකොට අපි යහපත්ද කියන කාරණාව තමන්ගේ හෘද සාක්ෂියෙන් විමසා බලන්න මහිතන්නේ ජීවිතයට තමන් යහපත් කරන්න වැඩිපුරම රුකුල් දෙන වැඩිපුරම උදව් කරන වැඩිපුරම සහයෝගයක් ලබා දෙන්නේ තම දෙමව්පියන්. ඒ අතරනොත් පියා විශේෂ වෙනවා. පිය සෙනෙහස දරුවෙක්ට බොහොම වටිනවා. දරුවෙක්ට දරු සෙනෙහස සෑහෙන අඳුරන දරුවෙකුගේ ජීවිතේ උපන්දා පටන් ශක්තිය මහන්සිය කැප කරමින් තමන්ගේ ශක්තිය වියදම් කරමින් දරුවාව නිසි මගට ගේන්න පියවරු දසදහස් ගාණක් කැප වෙනවා. ඔවුන් වෙනුවෙන් ආරම්භ කරමු අද දවස. රන්වැලි සෑය විය දිවි අඹරට නැගුණ සුදොවුන් පියාවිය සක්විති මග තනන සමනල පව්ව විය දුක සැප සමදරන පිය මහරජුනි අපගේ පැලේ රජ කරන අසෙනිය වැසිරු දුරු වගවලසුන් අතරේ සිව් මහදෙවි නුවි නිති රැකවල් සැදුවේ හිරුටත් කලින් නවදිව කෙත්වත් තැනුවේ සත් පාරමේ ගුණයෙනි
අප වැඩුවේ දස් නිරිනුසේ අත් දෙකක් හදලා බැලිනි වැටෙත් ගණපති රූපය ඇඳලා තුසිතක ඉසුරු පැලවට සිව් කොන තබලා ලෝතුරු සුවවිනි අප රජවනු දැකලා ලෝතුරු සුවවිනි අප රජවනු දැකලා ලෝතුරු සුවවිනි අප රජවනු දැකලා අප රජවනු දැකලා ලෝතුරු සුව විඳින්නේ පියා පමණයි දෙමව්පියන් පමණයි අනිවාර්යෙන් එය ඔබට හිතන්න පුළුවන් ඒ ඔබේ මනසින් හිතන්න ලෝතුරු සුව විඳින්න අපි රජ වෙනකොට ලෝතුරු සුව විඳින්න කැමති වෙන්නේ ඒ වටිනා කියන දෙමව්පියන් වටිනා කියන අම්මා තාත්තා විතරමයි හරි අපි බොහොම ලස්සන බොහොම වැදගත් බොහොම ලොකු අර්ථයක් තියෙන ගීතයකින් අද දවස ආරම්භ කළා. ඒ නිසාවෙන්ම අද දවසේ ආරම්භක විශේෂාංගයක් ඔබට බොහොම වැදගත් වෙන්න ඕනේ. ඒ නිසා තමයි රටටම ලෝකයටම රසය ඒ වගේම ගුණය පිළිබඳ කියා දෙන පියතුමෙක් අපි ගෙනල්ලා තියෙනවා. පියවරුන් ගැන කතාව ආරම්භ කරලම පියතුමන්ගේ ගුණය පිළිබඳව මතක් කරලම ආරම්භ කරපු නිසා මේ ආදරණීය පියතුමත් අපි පිළිගන්න සූදානම්. ආචාර්ය පබිලිස් සිල්වා මහතා ආයිබුවන්. ආයිබුවන්. අපි මේ කතා කරන්නේ මෙතුමත් එක්ක රසකාරකයන් පිළිබඳව. මම කිව්වම මේ 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 අපි මේ කුළුබඩු පිළිබඳව කිව්වම එතුමා කිව්වා නෑ මේ රසකාරකයන්. මේ රසකාරකයන් පිළිබඳව තමයි කතා කරන්න කියලා. පහුගිය සති කිහිපේ පුරාවටම රසකාරකයන් පිළිබඳව කතා කරලා තිබුණා. එතුමා රසකාරකයන් පිළිබඳව හඳුන්වා දීලා තිබ්බ රසකාරකයන් කියන්නේ මොනවද කියලා කියලා තිබ්බ. අපිට මතක් වෙනවා පෙර අපර දිග දිග වෙළඳාමේදී අතීතය. අතීතයේදී අපේ රටට විවිධ රටවලින් එන්නේ මේ කුළුබඩු ගෙනියන්න. එහෙම නැත්නම් මෙතුමා සඳහන් කරන පරිදි මේ රසකාරකයන් ගෙනියන්න. මෙතරම් රසකාරකයන් මෙතරම් කුළුබඩු ප්‍රමාණයක් මෙතරම් රසක් මේ සියලු දේ තුළ ගැප් වෙලා තිබ්බා. ඒ නිසා අපේ රට බොහොම වැදගත් වෙනවා. ඒ නිසා මේ කතා කරන මාතෘකාවත් බොහොම වැදගත් වෙනවා. රසයට කැමති අයට වගේම ගුණයට කැමති අයටත්. අපි ඒ නිසා මේ මම ආරම්භයක් ලබා ගන්න නැවත මතකයේ ආවර්ජනය කරන්න සමහර විට සතියකින් අමතක වෙලා තියෙන්න පුළුවන් අපේ අයට. ඒ නිසා මොනවද මේ රසකාරක කියලා කියන්නේ? ඇයි මේවා විශේෂ වෙන්නේ? ලංකාවේ ඒ කාලේ ඉඳන් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ඇයි මේ රසකාරක වලට? මොකක්ද එහෙම හේතුවක් තියනවද පබිලිස් මහත්මයා? ඔව් අපේ ආහාර සංස්කෘතියේ ප්‍රධාන අංගයක් තමයි මේ රසකාරක. මොකද රසකාරක කියන්නේ මේක ඖෂධීය වටිනාකමක් තියෙන මේ ඖෂධ 42ක් අපේ ආහාර සංස්කෘතියට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් මේ ඔබ මුලින් කිව්වා වගේ අපේ ලංකාව එදා මුතුමැණික් වලින් නෙවෙයි ප්‍රචාරය වුණේ අපේ රසකාරක. ඒ රසකාරක වලට ප්‍රධාන තුනක් අපේ තියෙනවා. ඒක තමයි කුරුඳු, එක්කම කරදමුංගු කරාබු නැටි, අනිත් එක ගම්මිරිස්. ලෝකයේ අදවත් මේ ශ්‍රී ලංකාවේ කුරුඳු වලට සම කරන්න කුරුඳු ලෝකේ කොහෙවත් නැහැ. ආඩම්බරයෙන් අපි ඒ කියන්නේ මෙන්න මේ ටික ගන්න තමයි විදේශයේ වෙනස් රටවල් වලින් මේ රට ආක්‍රමණය කරේ. එහෙම නැත්නම් මේ රටට පැමිණියේ. එක පැත්තකින් මේක හොඳකුත් වුණා, අනිත් පැත්තෙන් මේක නරකකුත් වුණා. මොකද නරකක් වුණා කියන්නේ අපේ තිබුණු
අයිතියෙන් නැතුව ගියා අපේ රජ පරම්පරාවල් නැතුව ගියා ඔය වගේ දිහා බැලුවම ඒකත් වෙන්න පුළුවන් අනිත් අතින් බැලුවම ඉතින් ලෝකේ අපිට තනියම ජීවත් වෙන්න බෑනේ ඈ ඒක විශේෂයෙන් වැදගත් වෙනවා එහෙනම් මේ රසකාරක මේ කුළුබඩු කියන දේ මුල් තැනක් ගන්නවා ඒක ඒ කියන්නේ විශේෂයෙන් කියනවා නම් තානාපති සේවයක් වගේ තමයි ලංකාවේ ඉතින් ඒක නිසා අපිට මේකෙන් ගැලවෙන්න බෑ ගැලවෙන්න උවමනාවකුත් නෑ මොකද මේ ආහාර පිසීමේ කාර්යයේ යෙදී ඉන්නවා නම් ඒකේ ගුණාගුණ අනිවාර්යම ඕන කෙනෙක් දන්නවා හැබැයි ඒ ගුණය ආරක්ෂා කරගන්න මින් යම්කිසි ප්‍රමිතියක් අනුව මේක සහභාගී කරගන්නේ නැති එක තමයි අද අපේ රටට ලොකුම ප්‍රශ්නයක් වෙලා තියෙන අනේ උඩයි අපි රසකාරක ගැන කතා කරන්න පටන් ගත්තේ ගේසුමානි අපි කතා කරා තුන පහ ගැන ගේසුමානි අපි කතා කරා කරිකුඩු ගැන ඒ වගේම කරි පවුඩර් ගැන මේවයි ප්‍රමිතියත් ප්‍රමාණයත් අපි කතා කරා ඒකම කහ ගැන කතා කරා මට තව පුංචි ප්‍රශ්නයක් අහන්න ඕනේ මේ පරිස්සම හත් දැන් සමහරු කියනවා මේ රසකාරක ඔය කියන පහේ ඔය ආදී ජාතිය ජාතීන් මේ 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 වැඩිපුර දාන එකත් හොඳ නෑ හැබැයි දැන් ආසියාතික රටවලට වෙන්න තමයි ඕවා වැඩිපුර දාලා මස් වර්ග කෑම වර්ග බොහෝ විට හදන්නේ ඇත්තටම මේක මේ ශරීරයට හොඳ නැද්ද සමහර කෙනෙක් කියනවා ආමාශයට හොඳ නෑ ආමාශය තුවාල වෙන්න පුළුවන් නන් ඇල්කොහොලික් සිරෝසිස් හැදෙන්න මෙහෙම කියලා කියනවා මේකේ තියෙන සත්‍ය භාවය මොකද්ද කොහොමද මේක පාවිච්චි කරන්නේ කොහොමද හොඳයි මම පොඩි උදාහරණයක් දෙන්නම් අපි ගියා උණෙහිම් පිස්සාව මොනවා හරි අසනීපයක් ඇවිල්ලා අපි විශේෂඥ දොස්තර මහත්මියෙක් ගාවට ගියා ඒ දොස්තර මහත්තයා පරීක්ෂා කරලා අපිට දෙනවා මේ අට වේලක බෙහෙත් දෙනවා ඈ මේක පැය 4න් 4 එහෙම නැත්නම් දවසට 3 පාරක් එහෙම නැත්නම් දවසට 2 පාරක් එහෙම නැත්නම් රාත්‍රියට විතර නොයිකු උපදෙස් දීලා එතුමා බෙහෙත් දෙනවා ඈ ඒ දුන්නම අපිට හිතුණොත් මේක එකපාරට බියොත් ඉක්මනට හොඳ කරගන්න පුළුවන් කියලා ඈ එකපාරට ගියොත් ඉක්මනට හොඳ කරගැනීම කොහොම වුණත් අපේ අන්තිම ගමන යන්න ලෑස්ති වෙන්න ඕනේ අනේ ඒ වගේ තමයි මේ රසකාරකත් ආයුර්වේද ඖෂධ ඒක ප්‍රමාණයක් එකම සිස්ටම් එකක් තියෙන ඕනේ ඒවා පාවිච්චි කරන්න ඕන වට වැඩිය පාවිච්චි කරොත් අනිවාර්යයෙන්ම ඒක වස වෙනවා. ඒ කියන්නේ තව උදාහරණයක් කියන්නම් අපි මේ එකම කොළ జాති අඩුම ගානේ සුමානයක් දිගටම කෑවොත් ඒකත් වස වෙනවා. ආ. ඈ ඒක වෙනස් වෙන්න ඕනේ. මෙන්න මේක නැති එක තමයි අපිට ලොකුම ප්‍රශ්නේ අද තුන පහ වුණත් එක එක නා එක එක විදියට පාවිච්චි කරනවා. අපේ මේ ඉස්සරහා ඉන්න නෝනා නෝනලා හොඳටම දන්නවා තුන පහ දන්න කියලා ඇහුවොත් ඒක දන්නේ නැහැ. කරිකුඩු කරි පවුඩර් තුන පහ මොනවද කියලා ඇහුවොත් හුඟ දෙනෙක් කියනවා ඒක එක జాතියක් කියලා. නෑ මේක జాති තුනක්. ඊට පස්සේ කියනවා අපි අරකින් ටිකයි මේකෙන් ටිකයි මේ මාදුරු බොහොම පොඩ්ඩයි කියලා මේකත් ප්‍රමාණයක් නෑ. මේක එතුමියලගේ වට දක්නෙයි මේක විශේෂයෙන්ම අධ්‍යාපනයේ තියෙන විශාල වැරද්දක් තමයි මේ සූපවේදීය ගෘහ විද්‍යාව විෂයක් හැටියට ඒ කියන්නේ මේ අධ්‍යාපනයේට අරගෙන අනිවාර්යයෙන්ම සූපවේදී කියන එක විශ්වවිද්‍යාලයේ දක්වා අනුමත කරන්න ඕනේ වගේ පුදුම දෙයක් මේක. ඉතින් ඒක ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. ඉතින් අපිට තියෙන්නේ මේ වගේ ස්ථානයකට ඇවිල්ලා මහජනයා දැනුවත් කරන එක විතරයි වෙනත් දෙයක් අපිට කරන්න බෑනේ. මොනවද පවිස් මහත්තයා අර මම කියවු මේ මටත් දැනගන්න ආසයි මොනවද අර 3 5ට ඒක තියෙන්නේ මොනවද 3 5 අඩංගු වෙන්නේ ඔය 3 5 අඩංගු වෙන්නේ දැන් මේ ඔබතුමා දැන් මේ මේ නෝනල් මම හිතන්නේ දන්නව හැබැයි ඒ වුණත් අලුතින් පටන අපේ රූප පෙට්ටියට ගාවට එන කට්ටියත් ඉන්නවනේ සමහර තේ හදන දන්නෙත් නැති අය ඉන්නවා ඒ නිසා පුළුවන් කියන්නේ ඔව් ඒක නෑ මේ 3 5 කියන්නේ අපේ ගෙවල් වල ඉස්සර තිබුණා මිරිස් සම්බරණ ගලක් ඔය ගල ගාව තිබුණා එක භාජනයක් ඒ භාජනයේ ගුලි පහක් තිබුණා මේ ගුලි පහට තමයි 3 5 කිව්වේ 3 කියන්නේ සූදුරු මාදුරු කොත්ත මල්ලි එකට අඹර ගත්ත ගුලියක් කහ ගුලියක් මිරිස් ගුලියක් අබ ගුලියක් ගම් මිරිස් ගුලියක් මේ ගුලි පහට තමයි 3 5 කියන්නේ ඉතින් අද මම කියන්නේ ඒ 3 5 ගුලි අඹරන්න යන්න එපා
අදාපට අපේ මුළු මුළු තැංගේ එහෙම නැත්නම් ඔසු කුටියට තාක්ෂණයේ සම්බන්ධ කරගෙන තියෙනවා මේක හොඳයි මම නරකයි කියන්නේ හැබැයි ඒ බ්ලෙන්ඩර් එකේ ඇඹරුම් මැසිමේ ඒක අපිට මේ කරගන්න පුළුවන් මොකද සූදුරු මාදුරු කොත්තමල්ලි කොත්තමල්ලි 500යි සූදුරු 250යි මාදුරු 50යි මෙන්න මේ සංයෝගේ හොදලා වේලලා කුඩු කරගන්න බදින්න එපා කිසිම දෙයකට බදින්න එපා වගකීමක් ඇතෝ කියන්නේ ඕනම ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබලට අහන්න පුළුවන් ඇයි මෙහෙම හොඳ නැත්තේ කියලා බින්දුව 1 2 7 1 5 2 2 1 හැමදාම උදේ 7 ඉඳලා 9 වෙනකන් ඉන්නවා හැබැයි බ්‍රාස්වෙන්දෑම් මං හැමදාම හැම ගෙදරකට එනවනේ ඔව් ඈ හිරු ටීවී හරහා හිරු ටීවී ඒසයි දානහ ඕනම දවසක අහන්න මම ඒකට උත්තර දෙන්න අපි දුර කතරන් කියනවත් මතක් කරන්නම් අපි විරාමයකට ගිහිල්ලා ආවන් පස්සේ රැඳිලා ඉන්න මේ අපි කතා කරන්නේ රසවත්ව කෑම වෙනවා වගේම ඇඟට ගුණවත්ව මේ කොහොමද කෑම යන්නේ කියලා මේක පවුලේ සමගිය ආරක්ෂා කරගන්න ගෘහණියන්ට තියෙන විශේෂම රහසක් හැමදාම ඔබ තේ ගැන කිව්වා හැමදාම තේ හදන්න එක විදියටම එහෙම නැත්නම් හැමදාම පරිප්පු හදනවා නම් මිරිසට වෙනස් නොවේ එක විදියටම හදන්න නම් මේක බලන්න අපි ඔබ බලන්න හරි එහෙමනම් අපි විරාමයක් ලබා ගන්න අතත් පැමිණෙන්න සූදානම් රැඳී සිටින් හිරු ටීවී සමගින් නැවතත් අපි එකතු වෙනවා වින්දනි උදෑසන සමගින් අපි කතා කරමින් හිටියේ මේ රසට ඒ වගේම ගුණවත්ව උයන්නේ කොහොමද මේ උයන්න පාවිච්චි කරන දේවල් නිවැරදිව පාවිච්චි කරන්නේ කොහොමද කියන කාරණාව මේ ආචාර්ය පබිලිස් සිල්වා මහත්මයා අපිත් එක්ක එකතු වෙලා කාලාන්තරයක් තිස්සේ පවුලේ සෞඛ්‍යයට ගැළපෙන විදියට පවුලේ සමගිය ආරක්ෂා කරගන්න පුළුවන් වෙන්න රසට gedara එනකොට නෝනා මහත්තයා නෝනා බොහොම රසට කැම උයලා වෙනස් විදිහකට කැම උයලා රසවත් උයලා ඒවා ඇඟට ගුණවත් ලෙස උයලා ඉදිරිපත් කරාම දරුවන්ට ස්වාමි පුරුෂයාට කොයිතරම් නම් සතුටක් එනවද මේකේ සමගිය සමගිය ආරක්ෂා වෙන පවුලේ සමගිය නිරන්තරයෙන් බැඳිලා තියෙනවා ඒ භාර්යාවගේ වගකීම නිසි ලෙස ඉෂ්ට කරාම පවුලේ සමගිය නිකම්ම ඒකේ වර්ධනය වෙනවා ඒක සාමාන්‍ය අද වෙනගුණ තියන ලෝකෙ බලන්න ඕනම කෙනෙක් කියන දේක් තමයි එදා අම්මා අපට කන්න දීපුවා කිසි කෙනෙකුට සම කරන්න බෑ කියලා ඒක තමයි සමගිය ආහාරයෙන් තමයි මේ කියන්නේ අනිවාර්යයෙන් අපි මේ 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 ඔව් ඒක තමයි කියන්නේ අම්මගේ කෑම වේලට සමාන කරන්න බෑ කාගේවත් කෑම වේලට ඊට පස්සේ ජීවිතේ ඒක තමයි මේ මතක හිටින කෑම වේල කොටපත් වෙන ඉතින් එහෙමනම් Taman දැනගන්න ඕනේ ආදරණීය අම්මා කෙනෙක් නම් එහෙම කොහොමද හදන්නේ කියන මේ හැබැයි හැබැයි ඒක දැනගන්න ඕනේ අපේ නෝනා මහතුරු බිනින්දෑම නෝනලත් අම්මා අභිභවා යන්න නම් අනිවාර්යයෙන්ම මේ කුස්සියේ එහෙම නැත්නම් ඔසු කිටියේ සම්පත් උපයෝගී කරගෙන ඔන්න දස්කම් පෙන්වන්න හොඳ කාලයක් දැන් ඇවිල්ලා. ඔව්. අපේ මේ 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 වැඩසටහන බලාගෙන හිටියා නම් යම් යම් දේවල් එකතු කරගන්න පුළුවන් තමන්ගේ කුස්සියට දාලා රසට හදන දේවල් වලට. හරි. අපි මේ මේ අතීතයේ මේ මිරිස් තිබ්බේ නැති කතාවක් තියෙනවා. ඇත්ත දේ කතාව. මිරිස් තිබ්බේ නැද්ද? අපි මොනවද පාවිච්චි කරන්නේ? නෑ අපේ ඉතිහාසයේ මේ අතීතයේ මිරිස් තිබ්බේ නෑ. අපේ අපේ ලංකාවේ අපිට තිබුණේ විශේෂයෙන්ම ගම්මිරිස්. ගම්මිරිස් වලින් තමයි ඔක්කොම කරේ. ඊට පස්සේ කොච්චි තිබුණා. කොච්චි පාවිච්චි කරා. එම නැත්නම් මිරිස් තිබුණේ නෑ අපේ කාලේ මේ අතීතයේ අපිට මිරිස් ලංකාවට මේ ආවා අපේ රට ආක්‍රමණය කරන අය කරදා ඉඳලා එක එක දේවල් අපේ රටට ආවා මොකද දැන් එකක් ඉන්නේ දෙල් ඒ දෙලුත් පිටරටින් ආවේ මයෝක පිටරටින් ආවේ මේ හුඟක් හරිය පිටරටින් ආවේ හැබැයි දැන් ඒවා අපේම දෙයක් වගේ දැන් අපි පාවිච්චි කරනවා උදාහරණයකට හැටියේ ලොකුම ප්‍රශ්නයක් වෙලා තියෙනවා මිරිස් වලින් අපේ රටේ ආහාර සංස්කෘතිය නැත්තටම නැති
කර දාන තත්ත්වෙට දැන් මිරිස් පැමිණලා තියෙනවා. දැන් උදාහරණයක් හැටියට මේ රටට පිටරටින් කෙනෙක් ආවම අපි මාර්ග උපදේශකයෝ ඉන්නවා. ඒ කට්ටිය කියන්නේ ඔයාලා ඔයාලගේ නිවාඩුව ගත කරන්න නම් එකපාරටම ලංකාවේ වතුර බොන්න එපා. ලංකාවේ කෑම කන්න එපා. ඈ මුන්න තරම් අපේ රටට අපකීර්තියක්ද? මොකද ලංකාවේ කෑම කන්න එපා කියන්නේ අපි පුරුදු වෙලා තියෙනවා අවනවශ්‍ය විදියට මිරිස් දාලා ආහාර හදන්න. ඉතින් අර පිටරට මිනිස්සු මිරිස් කන්නේ නැහනේ. ඕක බටර වැටුණු හැටි අනිවාර්යයෙන්ම දවස් දෙකක් ඉඳලා ඇඳේ ඉන්න වෙනවා. අනේ මේ මේක අපිට වළක්ව ගන්න පුළුවන්. අපිට ආවේනික දෙයක් නෙවෙයි. අපිට කිසියම් දෙයක් ඕනවට වැඩිය. දැන් ඉස්සෙල්ලා ඔබතුමා කිව්වා මේ එක යම් දෙයක් වැඩි වුණොත් මොකද වෙන්නේ කියලා. අනිවාර්යයෙන්ම මිරිස් වැඩි වුණොත් ඒක මේ රටට අපහසයක්. පුදුම අපහසයක්. මොකද ලෝකයේ හොඳම කෑම දෙන්නේ මේ ශ්‍රී ලංකාවේ. මම දන්නේ මම ඕනම රටකට ගිහිල්ලා කඳ කෙලින් තියාගෙන මට කතා කරන්න පුළුවන් ලෝකයේ හොඳම කෑම තියෙන්නේ මේ ලංකාවේ කියලා. ඔප්පු කරන්න පුළුවන්. කතා කරනවා නෙවෙයි මම ඔප්පු කරනවා. එහෙව් ආහාර සංස්කෘතිය තියාගෙන ඇයි අපි එක දෙයකට මේ මිරිස් දම දමා ඒ ආහාර නාස්ති කරන්නේ? ලෝකේ ඕනම කෙනෙකුට මේ රටේ ආහාර භුක්ති විඳින්න අපි ලෑස්ති කරන්න ඕනේ. අපි ලෑස්ති වෙන්න ඕනේ නෑ ඒ රටේ ආහාර මෙහි හදලා ඒ මිනිස්සුන්ට දෙන්න. මොකද අපට පුදුම සම්පත් තියෙන්නේ මේ රටේ. පොඩි රටේ සම්පූර්ණම මුදෙන් වට වෙලා ඒකම ගංගාවල් දොළවල් පොකුණු මේ ඕනතරම් මේ රටේ තියෙනවා. පුදුම අස්වැන්නක් තියෙනවා. මේව නැහැ මේ රටවල. ඈ ඉතින් එහෙම රටක අපි ජීවත් වෙන්නේ බොහොම පිං කරලා ඉපදිලා අපි පෞකාරව වෙන්න අවශ්‍ය නැහැ. මේක ඇත්ත. බොහොම සුන්දර රටක ජීවත් වෙනවා. සම්පත් එමටයි අප්‍රමාණයි. ඒවෙන් ප්‍රයෝජනගත යුතුයි අනිවාර්යයෙන්ම. දැන් මේ 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 අපි මේ මේ ආහාර වට්ටෝරුවක් එමත් නැත්තම් මෙකින් එක ආහාර වර්ග පිළිබඳව කතා කරගෙන ආවිල්ලා තියෙනවා ගිය සතියේනම්. ඔව්. දැන් අදත් අපි මම මේ ආහාර කීපයක් තියෙනවා මේ ද්‍රව්‍ය කිහිපයක්. ඒ ද්‍රව්‍ය කිහිපය පිළිබඳව දැනගන්න කැමතියි. මේ බිලින් දැකලා තියෙනවද? සමහරව දැකලත් නැතු ඇති සමහර පිට බිලින් පිළිබඳව කතා කිරීම අත්‍යවශ්‍යයි කියලා මම හිතුවා. එතම කතා කරනකොට කිව්වා දැන් බිලින් පාවිච්චි කරන්නේ නැහැ. දැන් බිලින් පාවිච්චි කරන අය බොහොම අඩුයි කියලා. අර කොච්චිත් එහෙමයි ඉස්සෙල්ලා කතා කරපු. කොච්චිත් දැන් පාවිච්චි කරන්නේ නැහැ. දැන් කෙලින්ම කොච්චි පාවිච්චිය නතර වෙලා තියෙනවා. මෙන්න තියෙනවා බිලින්. මේක දැකලා තියෙනවා. මෙහෙම තියෙනකොට කෙනෙක්ට අඳුර ගන්න සමහර විට පුළුවන් වෙයි. සමහර විට නම දන්නේ නැහැ දැක්කම දන්නවා වෙන්න පුළුවන් නේද පබ්ලිෂ් මාර්කට්. සමහර විට නම දන්නවා දැක්කම අඳුර ගන්න නැති වෙන්න පුළුවන්. කොහොම වුණත් මේ බිලින් කොහොමද මේ රසකාරකයක් විදිහට පාවිච්චි වෙන්නේ? මොකද්ද මේකේ වැදගත්කම? ඒ කියන්නේ විශේෂයෙන්ම මම එක ආහාරයක් ගැන කතා කරන්නම්. ඒක හදන්න නම් බිලින් නැතුව කොහොමද හදන්න පුළුවන්? දැන්ටත් අපි හදනවා. හැබැයි බිලින් නැතුව හදලා ඒක පැටිස් කියලා කියන්න බෑ. මේ පැටිස් කියන කාරියට අනිවාර්යයෙන්ම බිලින් ඕනේ. පැටිස් කියන්නේ අපි අර මේ 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 ෂෝටිත් එකට කන පැටිස්. ඔය සරල කෑම වල සරල කෑම වලට කන පැටිස්. ඉතින් මෙන්න මේ පැටිස් කාරිය හදන්න. මේකත් පිටරටින් ආවේ. අපේ රටේ නෙමෙයි මේකත් පිටරටින් ආවේ. හැබැයි අපේ රටේ අය පුදුම දක්ෂතාවයක් තියෙනවා. අපේ රටේ එදා අද නෙවෙයි පුදුම දක්ෂතාවයක් තියෙන අය අපේ රටේ තියෙන දේවල් ඒවට යොදලා අමුතු රසයක් ගුණයක් වර්ණයක් ගන්න. එතකොට මේ පැටිස් කාරිය අනිවාර්යයෙන්ම හදන්න බෑ. දැන් ඔබතුමියලා පැටිස් කිව්වම උදාහරණයක් දෙන්නම්. මෙතුමියලා මාළු ටිකක් අරගෙන තඹන එහෙම නැත්නම් සැමන්ටින් එකක් කාරියක් ගන්නවා. ඕකට ලූණු ටිකක් කපලා අවමිරිසු දාලා එක්කම කරමින් චොකලේට් ඕනනම් ලියලා දාලා කුරුඳු පැත් කැල්ලකුත් ලියලා දාලා සමහරව මේක තෙලේ තෙම්පරාදු කරනවා. සමහරව නිකම්ම දාලා පොඩි කරනවා. හරි පොඩි කරලා අල ටිකකුත් දානවා. අල ටිකක් දාලා මිශ්‍ර කරලා දෙහි දාලා රහ බැලුවා ටිකක් කටගැස්මට තියනවා. මිරිසුත් දානවා. දාලා මේක ගුලි කරලා පාංකුඩු ඇල්ලුවොත් කට්ල. හරි එතකොට ෆෑන් කේක් එකක් හදලා ඒකට දිගට තියලා
රෝල් කරලා පාන් කුඩු ඇල්ලුවොත් චයිනීස් රෝල්. ඒකම මාළු මිරිස් කරලක් කරගෙන උණුන් ගස්සලා දෙකට පල්ලා ඇටාස් කරලා මේක දාලා පාන් කුඩු හව බැටේ එකේ දාලා බදුව මාළු මිරිස් මේ අනිත් එක තමයි දැන් අමුලිතෙන් පුරුදු වෙලා තියෙනවා උග කට්ටියක් පිටි ටිකක් කනා ගන්නවා පිටියක් කනාගෙන පිටික අනාගන්නේ කියන්නේ වල පාම් මූලිය වගේ පිටියක් කනාගෙන අර හදපු මිශ්‍රණයෙන් දාලා තුනට නැව්වා බේක් කරා එතකොට මාළු බනිස් මේක සම්පූර්ණම වැරදි ඔබ පැටිස් කරියක් හදනවා නම් කරුණාකරලා මේක ලියා ගන්න බොහොම වැදගත් වෙනවා මාළු තම්බන්න යන්න එපා මස් තම්බන්න යන්න එපා මාළු ටික පොඩියට කපා ගන්න පොඩිය කියන්නේ කඩල ඇටයක් ප්‍රමාණය කපා ගන්න 250 එන් 250යි ඒකට ලුණු ග්‍රෑම් 30යි අවු මිරිස් කරල් 3යි සුදු ලුණු තේ හැඳයි අමු ඉඟුරු තේ හැඳි භාගයයි ලියාගත් කරබින්චා මේස හැඳයි කුරුඳු පුතු අඟල් කාලා කෑල්ලක් රම්පේ අඟල් කාලා කෑල්ලක් ඒකම කරි කුඩු තේ හැඳි එකක් मिरीस कुडु तेहदि भाग्या कहकुडु तेहदि काला गम मिरीस कुडु तेहदि भाग्या बिलिंग बिलिंग गन्न ग्राम 50ක් විතර බිලින් ටික පොඩියට කපලා යන්තම් වතුරේ දාලා පොඩ්ඩක් මිරි කලා ගන්න තෙල් මේස හැදි දෙකක් ගන්න තෙල් ටික දාන්න වාජනයකට රත් වෙනකොට ලුණු රම්පේ කරබිංචා මේ ඔක්කොම දාලා හොඳට බදින්න කරදමු ගොරම් නැති දෙක දෙක දැම්මත් කමන්නේ මේක හොඳට බදින්න බැදිගෙන එනකොට දාන්න සුදු ලුණු අමීරු කරි කුඩු කහ කුඩු ඒක මිරිස් කුඩු ගම් මිරිස් කුඩු දාන්න එපා ලුණු ටිකක් දාලා හොඳට බැදිගෙන එනකොට දාන්න අර බිලින් ටික දාලා ඊට පස්සේ අර කපාගත්ත මාළු ටික දාලා වතුර දාන්න එපා ගින්දර අඩු කරලා හොඳට කවලම් කරලා වහන්න විනාඩි දෙකකට පස්සේ වැහුම් ඇරියම අන්න අර මාළු වල යුසය ඇවිල්ලා හොඳට කවලම් කරන්න කවලම් කරලා තව විනාඩි 3ක් තියන්න ලක්ෂණ මාළු කරියා ඒකට දාන්න ගම්මිරිස් ටික තියන්න පැත්තකින් ඊට පස්සේ තඹබු විතරයක් ගන්න පොඩියට කපන්න අල ග්‍රෑම් 50ක් ගන්න තඹබු අල නෙවෙයි ඒකත් අර විදියටම පොඩියට කපලා කරකර ගාලා විදියට හැපෙන්න බදින්න දුරුකොළ දුරුකොළ නැතුව කොත්තමල්ලි කොළ නම් දාන්න යන්න එපා නැත්තම් නිකන් ඉන්න දුරුකොළ ටිකක් කරගෙන පොඩියට කපලා මේ තුනම අර තඹගත්ත හදාගත්ත මාළු කරියට දාලා කවලම් කරනවා ඒ වගේම රහයි. ඕක තමයි පැටිස් කරි. උදේ අපිත් කාලා නැහැ තාම නේද? අපිත් ආසයි. එහෙම මේ කියන කොටත් ආසයි මේ හොඳ පැටිස් කරියක් එක්ක හොඳ පැටිස් එකක් හදන්න පුළුවන් නම් තිබ්බා නම් මෙතන අපි කොහොමද රස කර කර කන්නේ කියලා. සමහර විට ගෙදර ඉන්න අනිත් අයත් දැන් සූදානමින් ඇති. සමහර විට අම්මගෙන් ඉල්ලන්න පුළුවන්. අම්මේ මේ අර පබ්ලිෂ් මහත්තයා කියපු විදිහට අපිට පැටිස් එකක් හදලා දෙන්න කියලා. ඉතින් අපි ඉදිරියේදී පෙන්වන්න සූදානම් හැබැයි උත්සාහ කරලා බලන්න මේ කියපු විදිහට ඔබ ලියාගත්තා නම් ඔබට මතකයේ තියෙනවා නම් රෙකෝඩ් කරලා තියෙනවා නම් නැවත බලලා හදන්න හදලා අනිවාර්යයෙන්ම අපි මේ මේ කිටි කැම ටිකක් අපි හදන හැටි ඉස්සරහට කියමු පෙන්නමු අපි මේ 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 ඉදිරියට ඔබට ඒකවා එකිනෙකට කොටසින් කොටස පෙන්වන්නට සූදානම් තියෙනවා පටිගත කරලා ඇවිල්ලා අපි පෙන්වන්නම් එහෙම හදාගත්තා නම් ඊට කලින් අපිටත් ගෙනල්ලා දෙන්න පුළුවන්කමක් තියෙනවා නම් නේද බ්‍රහස්පතින්ද උදේට ගේන්නේ එතකොට අපි කහලා බලලම රස බලලා කියන්නත් පුළුවන් හරි එහෙනම් අපි විරාමයක් ලබා ගන්න සූදානම් වෙන්නේ විරාමයක් ලබා ගන්නවටත් එකතු වෙනවා රැඳෙන්න අපි සමගින් නැවතත් වින්දනි උදෑසන සමගින් එකතු වෙනවා අපි මේ ටෙලිවිෂන් එකක් දාගෙන උදේට බලන් ඉන්න එකේ වැදගත්කම තියෙන්නේ
ඒ කතා කරන දේවල් මොනවද කියන එක සහ ඒ එන සම්පත්දායකයන්ගේ තියෙන වැදගත්කම. දැන් ආචාර්ය පබ්ලිස්සිල්ල මහත්තයා මෙතනට ගෙනල්ලා පුරා විනාඩි 45ක් විතර අපි කතා කරන දේවල් වලින් ගෙදර ඉන්න අයට කොයිතරම් දේවල් ප්‍රමාණයක් ඔලුවට එකතු කරගන්න පුළුවන්ද? තමන්ගේ බුද්ධියට දැනුමට එකතු කරගන්න පුළුවන්ද? මේ වගේ සම්පත්දායකයන්ගෙන් ඒ සියලු දේ ලබා ගත යුතුයි. මොකද මෙහෙම ඇවිල්ලා මේ මෛත්‍රිය කරුණාව සියල්ලත් එක්ක මේ ඉදිරිපත් කරන්නේ සියලුම දෙනාට. ඉතින් මේ යහපතක් වෙන්න කියලා තමයි ඉදිරිපත් කරන්නේ. ඒ කියන දේ ඉදිරිපත් කරන දේ ලබා ගැනීම ඔබ සතු කාරණාවක්. ඒ නිසා ඒ ඉල්ලීමත් එක්කම මම මේ ඉස්සෙල්ලර මේ පැටිස් කරිය පිළිබඳව කතා කරපු නිසාම කොහොමද මේ මේ පැටිස් පේස්ට්‍රි නේද ඒකට කියන්නේ? පැටිස් පේස්ට්‍රි. ඔව්. ඒක කොහොමද හදන්නේ? ඒක මේ 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 හදන ක්‍රමවේදයක් තියනවාද? ඊට පස්සේ හැදුවෙන් පස්සේ විතරක් මදින්නේ? මම දැකලා තියෙනවා සමහර තැන්වල හදලා තියෙනවා. ඒක බේක් කරනවාද? දාලා තැටි දාලා තියෙනවා මම හිතනවා ඒක බේක් කරනවා කියලා. සමහරව අපි දැකලා තියෙනවා මේ බදලා ගන්නවා. ඔක කහපාට වෙලා තියෙන එතකොට. කොහොමද මොකද්ද මේකෙන් හරි ක්‍රමවේදය? කොහොමද පවිස් මහත්තයක හදන්නේ සහ බෙද ගන්නවද බේක් කර ගන්නවද? ඔව්. මෙන්න මේවා තමයි වැදගත් ප්‍රශ්න. විශේෂයෙන්ම මේක වැදගත්කම තියෙන්නේ වැඩසටහනක් ඒ සම්පත්දායක එක්ක සාකච්ඡා කරන එක්කෙනාගේ දක්ෂතාවය තමයි ඒක තියෙන්නේ. මොකද එයා දැනගන්න ඕනේ සම්පත්දායකයාගේ උපරිම දේ අරගෙන දෙන්න. ඒ වගේ දෙයක් තමයි දැන් ලැබුණේ. උදාහරණයක් හැටියට දැන් අපේ පැටිස් කියන එක හුඟ දෙනෙක් මේක වරද්දලා සමහරව වැරදි විදිහට උගන්වනවා. මම ඒ ඔක්කොම විස්තර අද කියනවා. ඔබ පැටිස් කරියක් හදන්න මෙන්න මේවා ගන්න හදන හැටි මං කිව්වා. පැටිස් පේස්ට්යක් හදන්න නම් මෙන්න මේවා ගන්න. පිටි 500යි බිත්තර එකයි බටර් මේස හැඳයි කොයි වෙලාවකවත් මාගරින් දාන්න එපා. මාගරින් බස බටර් මේස හැඳයි බේකින් පවුඩර් තේ හැඳි භාගයයි සීනි තේ හැඳි භාගයයි ලුණු පදමට ඒකම ඔබ මොනම වෙලාවකවත් අයිස් වතුර වතුර දාන්න යන්න ලෑස්ති වෙන්න එපා. පැටිස් පේස්ටි එකට හොඳ මිටි කිරි ටිකක් ගන්න. පොල් පොල් ටිකක් ගාලා මිටි කිරි ටිකක් ගන්න. මෙන්න මේ මිටි කිරියෙන් තමයි මේක හොඳට අනන්න. ඒකම අමත කරන්න එපා. දෙහි තේ හැදි කාලකුත් දාන්න දෙහි. එතකොට මේක ඔක්කොම අතට නැගෑවෙන විදියට හොඳට පදමට අරගෙන හොඳට අනන්න. අනල තෙතරදි කෑල්ලකින් වහලා ඒක පෑක් තියන්න. පෑක් දිබ්බයින් පස්සේ මේක පිපිලා එනවා. පිපිලාමයින් පස්සේ මේක තුනි කරන්න. හොඳටම තුනි කරන්න. තුනි කරලා ඊට පස්සේ පැටිස් එකක් අපි දන්නවා. දැන් කටර් තියෙනවා. කමන්නේ ලක්ෂණයි ඒ කටර්. ඒ කටර් ගැට ගැට තියෙන කටර් තියෙනවා. ඒ වයින් කපලා අර කට් ටික දාලා බිත්තර සාරු ටිකක් එහෙම නැත්තම් මේ වතුර තුට්ටක් දැම්මම බිත්තර කාරු ගැටු වඩා හොඳයි. දාලා මේක තද කරලා ඉස්සෙනම් අපි ගෑරුප්පු ගන්නවා. හරි. මෙතන දැන් ප්‍රශ්නයක් තියෙනවා. තෙල් යක්ෂයෙක් හැටියට හඳුන්වනවා. ඒක නිසා අර හදාගත්ත පැටිස් එක අවන් එකේ දානවා. මේක කොයි වෙලාවකවත් කරන්න බෑ. තෙල් යක්ෂයෙක් නම් නෙවෙයි. අපි යක්ෂයෙක් කරගන්නවා පැටිස් වලට තෙල්. ඊට පස්සේ මේක බදින්න බේක් කරන්න එපා. බේක් කරන පේස්ටි වෙනයි පැටිස් පේස්ටි වෙනයි. බේක් කරන පේටිය පප් පේස්ටිය. ඒක කරි පප් පැටිස් වෙන්නේ නැහැ. ඒක ඒක ඩිසයින් එක වෙන්න පුළුවන්. හැබැයි ඒක මෙහෙම ලක්ෂණට බිග් බිග් ගැලවෙනවා. මේක එහෙම නෙවෙයි. මේක ගැලවෙන්නේ නැහැ. මේකේ තියෙන්න ඕනේ බිබුලු දාන්න තියෙන්න ඕනේ. බැදුනයින් පස්සේ ඔබ කිව්වා වගේ ලක්ෂණට කහපාට වයින් වර්ණ රත්තරන් පාට වෙන්න ඕනේ. යන්තම් බිබුලු තියෙන්න ඕනේ. එතකොට තමයි පැටිස් එක වෙන්නේ. අපි පැටිස් එකෙන් වස කරගන්නේ තෙල් මෙන්න මේකයි. ඒ කියන්නේ තෙල් ටිකක් තියාගෙන තෙල් කළු වෙනකම් පැටිස් බදිනවා. ඒ වැඩේ නම් කරන්න එපා. එතකොට කොලෙස්ටරෝල් හැදෙනවා. එක පාරකට වැඩිය පැටි මේ තෙල් පාවිච්චි කරන්න එපා. එක පාට ඔයාට තෙල් පැටිස් 25ක් බැද්දත් කමන්නේ. ඊට පස්සේ ඒ තෙල් ටික අයින් කරන්න. අලුතෙන් තෙල් ටිකක් දාලා බදින්න. එතකොට ඔය යක්ෂයෙක් නෙමෙයි අපිට මේ මැෂින් එක දුවන්න නම් සීනි තියෙන්නත් ඕනේ, පිටි තියෙන්නත් ඕනේ.
තෙල් තියෙනත් උන්නේ. ඒක නිසා ඒක නරක් කරගන්නේ ඔබමයි. ඒක කරන්න එපා. බොහොම ස්තුතියි. බොහොම වැදගත් කාරණාවක් කියලා දුන්නා. ඒ වගේම තමයි මේ මේ එතුමා ඉස්සරහා තියාගෙන ප්‍රශස්ති කියන්න ඕනේ නැහැ. මේ විදිහට මේ අර ප්‍රමාණයන් එකපාර කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් සූපවේදීක් මෙතුමා පමණයි. ඒ මේ කිසිම පෙරසූදානම්කුත් නැහැ. අපි කතා වෙලත් නෙමෙයි තියෙන්නේ මේ 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 ආහාර වට්ටෝරු ටික ඉදිරිපත් කරනවා කියලා. එතුමා ක්ෂණිකව මතකයෙන් ඒ සියලු මිමි ප්‍රමාණයන් එක්ක ඉදිරිපත් කරනවා. බොහොම වටිනවා ඒක. ඒ වටිනාකම ලබා ගන්න පුළුවන් අපිත් එක්ක එකතු වුණොත් මෙතුමත් එක්ක එකතු වුණොත් කියන එකත් මතක් කරන්න අවශ්‍යයි. බොහොමත්ම ස්තුතියි අද දවසේදී සම්බන්ධ වීම. මේ ඉස්සරහට කතා කරන්න තව බොහෝ දේවල් තියෙනවා අපිට. ඒ නිසා ඒවටත් කාල වේලාව විතර කරගනිමින් ලබන සතියත් අපි එන සූදානම්. ලබන සතිය අපි එනකොට හදනවා හදන හැටි පෙන්නනවා රොටියක්. මේක එළවලු රොටියක්. එළවලු රොටියක්. බොහොම කොහොම රසයි මම රස බැලුවා. ඒ නිසා මං දන්නවා ඒකේ රස කොහොමද කියලා. මෙතුමාම කිව්වා එතකොටත් මේ පොඩි දරුවන්ගේ කැම පෙට්ටියට දාලා යවන්න පුළුවන් දෙයක්. බොහොම රසවත් දෙයක්. ලබන සතියේ උදෑසන 8:00 එකතු වෙන්න බ්‍රහස්පතින්දා දවසේදී එකතු වෙලා මේ රසවත් රොටිය ගැන දරගන්න එතෙක් අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. මතක තියාගන්න බ්‍රහස්පතින්දා උදේ 8:00 आचार्य पब्लिक सिल्ल महात्म्य जीवितेट रसवत् गुणवत् देवल एकतु करगन्न पुलुवन् नवतत् बहुमत्म स्तुति मे क्रियावली वेनुवेन् मे कथा करन देवल वेनुवेन् अपि विरामयक् लबा गन्न सूदनम् रंदी सिटिन्न विंदनीय उदयासन समगि සුබෝදයසනක් හැම දිනෙකටම සුන්දරත්වයෙන් පිරුණු දවසක් ප්‍රාර්ථනා කරන ගමන් අදවසේදීත් අපි සූදානම් වෙලා ඉන්නෝ ඔබේ රූ සපුව මනරම වූ රූ සපුවක් කරන්නට. දැන් අපි දන්න දෙයක් තමයි ගැහණු පිරිමි ભેදයකින් තොරව ගත්තහම ඕනම කෙනෙකුට මේ සමේ ආසාදිතත්වයන් ඇති වෙන්නට පුළුවන්. ඒ අතරින් මේ හැම කෙනෙක්ටම වද දෙන ප්‍රශ්නයක් තමයි කුරුලෑ සමක් ඇතිවීම. ඇයි මේ විදිහට කුරුලෑවන් අපේ මුහුණේ ඇති වෙන්නේ? එහෙම නැත්නම් අපේ ශරීරයේ ඇති වෙන්නේ මෙන්න මේ කියන කාරණාවන් පිළිබඳව කතා බහ කරන ගමන් අපි සූදානම් වෙලා ඉන්නා ඊට හොඳම සත්කාරයක් ඔබට පෙන්වන්නට සහ විස්තරාත්මකව මේ පිළිබඳව කතා බහ කරන්නට. හොඳයි. ඒ වෙනුවෙන් ඔබව දැනුවත් කරන්නට දවසේදී අපිත් එක්ක එකතු වෙලා ඉන්නා ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනි රමණි අරසකුල බලපානවා පළවෙනිම දේ තමයි ඇත්තටම කිව්වොත් අපි හැමෝම ඔයාගේ මගේ ඇක්නි කුරුලෑ තත්ත්වයක් නැහැ. නමුත් අපි ඉපදිලා පැය කීපයක් ඇතුළතදී බැක්ටීරියා එකක් හැදෙනවා අපේ ඇඟේ. මේ බැක්ටීරියා කියලා කිව්වම අපි දන්නවා මනුස්සෙන්ට හානි කර බැක්ටීරියා තියෙනවා, හානියක් නැති බැක්ටීරියා තියෙනවා. යම්කිසි බැක්ටීරියා එකක් හැදෙන එකට අපි සී බැක්ටීරියා කරන බැක්ටීරියම් කියලා කියනවා. ඒතර මේ බැක්ටීරියා එක අපි යම්කිසි වැඩි කියන්නේ මේ තරුණ වයසට එනකන් කිසිම මේ ක්‍රියාකාරී වෙන්නේ නැහැ. අපි ගැහැණු පිරිමි කට්ටි දෙකම නව යෝන් වියට පත් වෙනවා. ඒ වෙනවත් එක්කම අපේ ශරීරේ ගොඩක් වෙනස්කම් ඇති වෙනවා, විශේෂයෙන් හෝමෝන වෙනස් වීම නිසා. මෙතනදී බොහෝ අය දෙනෙකුගේ මෙතනදී ගොඩක් අපි දන්නවා ගැහැණු හෝමෝන සහ පිරිමි හෝමෝන, ටෙස්ටොස්ටරෝන් සහ ඊස්ට්‍රජන් හෝමෝන. මෙතනදී ටෙස්ටොස්ටරෝන් කියන එහෙම නැත්නම් පිරිමි හෝමෝන යම්කිසි කෙනෙක්ගේ වැඩිපුර පිහිටලා පිහිටනවා නම්, වැඩිපුර හැදෙනවා නම් අර අපි උපතින් මං කිව්වේ පැය කීපයක් ඇතුළතදී අපේ ශරීරය ඇතුළත හැදෙන මේ බැක්ටීරියා එක වර්ධනය වෙන්න එයින් උපකාරී වෙනවා. ඉතින් අපි දන්නවා මේ හුඟක් නව තරුණ යුවට වියට පස් තුනට පස්සේ තමයි හුඟක් අයට මේ පිම්පල්ස් එන්නේ. සමහර අයට 120ක් විතර දෙනෙකුට ජීවිතේ තියෙන තාක්කල් මානසිකව වද විඳින්න වගේ තත්ත්වයකටම කුරුලෑ එනවා. ඊට හේතුව ශරීරය ඇතුළෙම හැදෙන දේ. තව ක්‍රමයක් තමයි නිපුණි පිටතින් අපිට
आप बैक्टीरिया आसादीन का तत्वक निशा विशेष इनके ओगोलो मेकअप करनकोट वगे अरे गुडक वल्ट मेकअप करनकोट आप तेनकट गिहल मेकअप वल्ट बाविता करना ब्रशस् स्पॉन्जस् पिरीसुद हेमोटम बाविता करने को पाविता करना अपे समय कुडा विवरा खरे खड़तुल मिपुणत इतनी बैक्टीरिया का अपट इन पुलवांग इवागेम अपी रूपलावण्य गार वल्ट गिहल बाविता करना एक एक स्पॉन्जस् जाति अपे मून वल्ट पिंपल एक्सट्रैक्टर्स पिंपल्स तीन केनकूट बैक्टीरिया वक्तन केनकूट बाविता करपु दया नैति केनकूट बाविता करपु गमंग इता कुडा विवरा नैता डैमेज का अति स्किन के मे बैक्टीरिया के शारीरगत वेन्न इतामत्म इकमन शारीरगत वेन एक उनाट पस्से थवात विविध हेतु मानसिक आतति वगे देवाल निशा वैडवेन्न पुलवा इतिंग ये गुडा हेतु तीन पिंपल्स वलिंग मे केने විශේෂයෙන් තෙල් ගතියක් අපි දකිනවා හැම වෙලේම නිපුණි මේ තෙල් ගතිය සහ අපිරිසිදුභාවයක් හැම වෙලේම දකිනවා ඒ වගේම ඩෙඩ් ස්කින් එක අනිත් හැමතෙට වැඩිය මේ ස්කින් එකේ ඇලිලා තියෙන්නේ ඒක නිසා පිරිසිදු කිරීම අත්‍යවශ්‍යම අවශ්‍යයි ඉතින් දැන් අපි මෙතනදී මේ පිරිසිදු කිරීම සාමාන්‍යයෙන් ක්ලෙන්සින් කියන එක අපේ බලන කට්ටිය දැකලා තියෙනවා ඉතින් ඒක නිසා අපි මෙතනදී කරලා තියෙන්නේ විශේෂයෙන් කියන්න ඕන නිපුණි පිම්පල්ස් කියන මොනක අපි ස්ක්‍රබ් එකක් කරන්නට ගියොත් තවත් ඒ පිම්පල්ස් නැත්තම් ඩැමේජ් වෙච්ච එක තව ඩැමේජ් වෙන්න පුළුවන් දැන් මෙතනදී අපි ක්ලෙන්සින් කරේ ස්ටීම් එකක් යට ස්ටීම් එක එනකොට ඒ ස්ටීම් එක යට තියාගෙන ක්ලෙන්ස් එකක් පමණක් භාවිතා කරලා අපි පිරිසිදු කිරීමක් කරා ඊළඟට අපි එක්ස්ට්‍රැක්ට් කරන්න ඕන පිම්පල්ස් ඇතුලේ හැම වෙලෙම තියෙනවා ඝන වූ යමක් එහෙම නැත්තම් සැරව පිරিলা ඉතින් මේවා අපි හැම දෙයක්ම අයින් කරන්න ඕන ඒ තත්ත්වයක් කරලා ඉවර වෙලයි දැන් මේ තියෙන්නේ ස්ටීමින් වලට පස්සේ ක්ලෙන්සින් වලට පස්සේ හරි සම්පූර්ණයෙන්ම ක්ලීන් අප් එකදී සිදුවෙන කාර්යභාරය කරලා ඉවර වෙලා තමයි මේ කාර්යභාරයට යොමු වෙන්නේ මේ පියවරට යොමු වෙන්නේ හොඳයි එහෙනම් අපි මූලිකම වශයෙන් අපි කොහොමද මුහුණේ පිරිසිදුකම තියාගන්නේ සහ පිරිසිදුකම ඇති කරගන්නේ මේ ඇක්නි ට්‍රීට්මන්ට් එකට කලින් කියන එක සම්බන්ධව ඔබව දැනුවත් කරා දැන් අපි ඊළඟට යොමු වෙන්නේ මොකද දැන් මෙතන ඉඳලා තමයි නිපුණි අපි පටන් ගන්නෙ කුරුලෑවට ප්‍රතිකාර කරන්න දැන් මේකට මේ භාවිතා කරන එකට අපි ඇක්නි මිස්ට් එකක් කියලා කියනවා දැන් මුල සිට අග දක්වා අපි කරන්න ඕන මේ කුරුලෑව සනිප කරන්න එහෙම නැත්නම් එහි තියෙන බැක්ටීරියාව පාලනය කරන්න. ඒතර මේ ඇක්නි මිස්ට් එක මේ විදිහට භාවිතා කරලා අපි ටිෂු එකකින් ඒක ක්ලීන් කරනවා. ඒකට හේතුව අපි මීට කලින් කරේ මේ කුරුලෑව තුල තිබුණ දේවල් ඔක්කොම ඉවත් කිරීම. මූණෙම තියෙන කුරුලෑවල ඇති ඝන වූ ද්‍රව්‍ය එහෙම නැත්නම් සැරව වගේ ඒ හැම දෙයක්ම ඉවත් කරපු නිසා අපි ඇක්නි මිස්ට් එකක් භාවිතා කරලා ඒ ටික තව දුරටත් ක්ලීන් කරගෙන ඉන්නවා. දැන් අපි භාවිතා කරනවා 5 මිනිට් ඇක්නි මාස්ක් එකක් කියලා එකක්. දැන් මෙතනදිත් අපි කුරුලෑවේ තියෙන බැක්ටීරියාව එක තරේ පාලනය කරන්න තමයි ඒක පාවිච්චි කරන්නේ මේ ඇක්නි මාස්ක් එක කියන එක දෙරයක් විනාඩි 5යි 3 උඩ තියන්න ඕන ඒ විනාඩි 5ක් තුල ඒක හොඳටම ඇක්ටිවේට් වෙනවා ඇක්ටිවේට් වුණාට පස්සේ අපි වහාය ඉවත් කරනවා දැන් රමණි මාතේ මෙවැනි මේ ඇක්නි මිස්ට් කියලාද මේකට කියන්නේ මේක 5 මිනිට් ඇක්නි මාස්ක් එක ඇක්නි මාස්ක් එක දැන් අපිට කෙනෙක්ට අවශ්‍ය නම් මේක නිවහනේදී කරගන්නට මෙවැනි දේවල් අපිට වෙළඳපළේ මිලදී ගන්නට හැකියාවක් තියෙනවා නිපුණි මේ අපි කරන්නේ අද අපි රූපලාවන්‍යාගාරයක කරන්නා වූ ප්‍රොෆෙෂනල් ට්‍රීට්මන්ට් එකක් වෘත්තීයම විදිහේ ට්‍රීට්මන්ට් එකක් මේ භාවිතා කරන ද්‍රව්‍ය පිටතින් ගන්නට බෑ ඒවා අපි හුදෙක් මේ ට්‍රීට්මන්ට් එක කර මෙතන ඔව් ඇක්නි බැක්ටීරියාක පාලනය කරන්න කරන එක ඊට පස්සේ අපිට තියෙනවා ඇක්නි ක්‍රීම් ಜಾති එහෙම නැත්නම් ආලේපන වර්ග තවදුරටත් වේලෙන්න නිවසේදී භාවිතා කරන්න ඒවා මේ ඕනම තැනකින් මිලදී ගන්නට පුළුවන්
හොඳයි. දැන් මේ මාස්ක් එක විනාඩි 5ක් මූණේ තියන්නට අවශ්‍ය වෙනවා. ඒ අතර කාලය තුර මම ඔබතුමියකින් දැනගන්නට කැමතියි. දැන් අපේ සමේ වර්ගයන් ගත්තාම එකිනෙකාට වෙනස්. එතකොට වියලි සමක් තියෙනට පුළුවන්, තෙල් සහිත සමක් තියෙනට පුළුවන්. එහෙමත්ම නැත්නම් කම්බිනේෂන් ස්කින් එකක් මිශ්‍ර සහිත සමක් තියෙනට පුළුවන්. එවැනි කෙනෙක්ගේ තුලත් මේ කුරුල්ලයි කියන ආසාදි තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන්. අපි සම පරීක්ෂා කරන්නට අවශ්‍යයි නේද මේ ප්‍රතිකර්මයට පෙර? මෙන්න මේ කියන කාරණේ ගැන ඔබෙන් දැනගන්නට කලින් අපි කෙටි විරාමයකට යමු වෙනවා. කෙටි විරාමෙන් අනතුරුව මේ පිළිබඳව කතා බහ කරන්නට අපි සූදානම් වෙලා ඉන්නවා. විරාමෙන් අනතුරුවත් අපි සූදානම් වෙලා ඉන්නේ ඔබේ සම කුරුලෑ සහිත සමක් නැ ඒ සමට කරන්නට පුළුවන් සත්කාරයේ ඉතිරි කොටස පිළිබඳව කතා බහ කරන්නට. දැන් අපි විනාඩි 5ක කාල වේලාවක් රමණ මහත්මිය අපි ලබා ගත්තා මේ මාස්ක් එක දාන. දැන් ඊළඟට අපි මොකද කරන්න යොමු වෙන්නේ? ඒ විනාඩි 5 ගත වූ අහාම ඉවත් කරනවා. අපි ඉවත් කරලා දැන් කරන්නේ නැවතත් පිම්පල් එකේ තියෙන බැක්ටීරියාව පාලනය කරන්නට अभी ए संधाम विशेष आलेपनयाक भाविता करनो ये आलेपने भाविता करला हाई फ्रीक्वेंसी का भाविता करनो मितनदी अतेम निपुणी मेधग्रंथिंगे क्रियाकारित्व अधिक्रियाकारित्व निसातमय मे पिंपल्स वलट प्रधान मूलिकम हेतु इतकोट मितनदी अभी ये मेधग्रंथिंगे क्रियाकारित्व वेडी निसा ये पालने करन्नटोना ඒ සඳහා සහ ඇක්නි බැක්ටීරියා එක පාලනය කරන්න හයි ෆ්‍රීකවෙන්සි කරන්ට් එක භාවිත කරන්න. හොඳයි. දැන් මේ ආලේපණයෙන් පස්සෙත් අපි විනාඩි කිහිපයක් ඒක තියන්නට අවශ්‍ය වෙනවද? එහෙම නැත්නම් හයි ෆ්‍රීකවෙන්සි කේ මේ මත අපි වහාම භාවිත කරනවා හයි ෆ්‍රීකවෙන්සි. හොඳයි. දැන් රමණ මහත්මිය මම දැක්ක දෙයක් තමයි අද මේ නිරූපිකාවකගේ මුහුණේ අපිට මේ වලවල් අපිට දකින්නට ලැබෙනවා. සිදුරු සිදුරු අපිට දකින්නට ලැබෙනවා. මෙවැනි තත්ත්වයක් ඇති වෙන්නේ සමේ ආසාදි තත්ත්වයන් නිසානද? එහෙම නැත්නම් මේ ඇක්නි එහෙම නැත්නම් කුරුල්ල අපේ සමේ හැතගත්තට පස්සේ ඇති වෙන දෙයක්ද මේ සිදු වෙලා තියෙන්නේ? විශේෂයෙන් කුරුල්ල සහිත හැමක තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ. සමහර අය කුරුල්ලා ආවම අත තියාගෙන ඉන්න බෑ, කුරුල්ලා කඩනවා. ඉතින් එතනදී වෙන්නේ ඒ කුරුල්ලාව ඉවත් වීමෙන් පසු සිදුරක් ඇති වෙනවා. ඊළඟට තවත් ස්කින් එක ඔයිලි ගතිය වැඩි වෙනකොට ඔයිල් ග්ලෑන්ඩ්ස් වලින් ඒ කැනල්ස් දිගේ උඩට එනවා, අපි චර්මය දක්වා ගෙවනවා, උඩ ස්කින් එක දක්වා එවනවා මේ අනවශ්‍ය මේද. ඒතර ඒ එවනකොට ඒ එන සිදුර තව ටිකක් විශාල වෙන්න බලනවා. මොකද අපි හිතමු කුඩා ටියුබ් එකකින් අනවශ්‍ය ප්‍රමාණයක දෙයක් වතුර අපි හිතමුකෝ එනවා කියලා, වතුර හරි ඔයිල් එකක් හරි. එතකොට ඒ මේ කැනල් එක ඕපන් වෙන්න බලනවා. මෙතනදිත් ඒක තමයි වෙලා තියෙන්නේ. ඉතින් මේ විශේෂයෙන්ම කුරුලෑ සහිත හැමක සිදුවෙන දෙයක් අපි හරියටම දකිනේ දොඩන් ලෙල්ලක් වගේ. ඔව්. හොඳයි. දැන් මම හිතන්නේ හයි ෆ්‍රීකවෙන්සි එක අල්ලලා ඉවරද, ඒක අවසන් කරලා ඉවරද, කොහොමද දැන් ඊළඟට මොකකටද අපි යොමු වෙන්නට අවශ්‍ය වෙන්නේ? මේ තියෙන ආලේපනේ අපේ මුහුණෙන් ඉවත් කර ගන්නට අවශ්‍ය වෙනවද? මොකද මේ ආලේපනේ දැන් ඒක උඩම අපි ඇක්නි ජෙලි මාස්ක් එකක් භාවිත කරනවා. සාමාන්‍යයෙන් අපි ක්‍රීම් වර්ග භාවිත කරන්නේ නැහැ ඇක්නි ට්‍රීට්මන්ට් එකේදී. ඔයිල් ගතිය වැඩි හින්දා ස්කින් එකේ. ඒක නිසා ජෙලි මාස්ක් එකක් තමයි, ජෙල් එකක් වගේ නම පැක් එකක් අපි ඒ මතම ආලේප කරනවා. ආලේප කරලා ඊට පස්සේ අපි සීත කරන ලද පුළුම් පටි කීපයක් මුණ මත එලා ගන්නවා මෙය සමතුලට ගෙන යාම සඳහා. හොඳයි. රමණ මහත්මිය දැන් කනෙක්ටර් ගැටලුවක් තියෙනට පුළුවන්. මෙවැනි සත්කාරයක් අපි සතියකට සැරයක් කරන්නට අවශ්‍ය වෙනවද? එහෙම නැත්නම් මාසයකට සැරයක් අපි මෙවැනි සත්කාරයක් කරපුවාම ප්‍රමාණවත්ද? ඔන්න ඔය කියන ගැටලුව අනිවාර්යයෙන්ම මේ සත්කාරය දකින්න කොටත් කෙනෙක්ගේ ඔළුවට පැන නැගෙන්නට පුළුවන්. ඒ නිසා මම මේ ගැන දැනගන්නට කැමතියි. නිපුණි කුරුලෑ කිව්වම කුරුලෑ වර්ග කීපයක් තියෙනවා. අපි දන්නා විදිහට කුරුලෑ වර්ග හතරක් අපි කියනවා 4 grades කියලා. ඒ වර්ග හතරෙන් පළවෙනි සහ දෙවෙනි වර්ග දෙකට තමයි අපි රූපලාවන්‍ය ශිල්පීන් විදිහට අපිට ප්‍රතිකාර කරන්නට පුළුවන්. එයින් එහා ගිය ගොඩාක්ම බරපතල තත්ත්වයක් තියෙන කුරුලෑවලට වහාම වෛද්‍ය ප්‍රතිකාර දෙනු මිසක් අපි කිරීම අපිට කරන්නට බැහැ. ඉතින් මෙතනදී අපි මේ කරන්නේ කුරුලෑව තියෙන බැක්ටීරියාක පාලනය කරන්නට.
ඔබතුමියගේ මුලින් අර ප්‍රශ්නයක් යොමු කරා මේ සාමාන්‍ය සම පරීක්ෂාවක් කරන්නට අවශ්‍ය වෙනවාද මෙවැනි සත්කාරයකට පෙර කියලා ඒ කාරණය ගැන කතා කරොත් අනිවාර්යයෙන්ම නිපුණී මෙවැනි සත්කාරයකට පමණක් නෙවෙයි මොනම මුහුණ සම්බන්ධව මොනම සත්කාරයක් අපි කරත් අපි සම පරීක්ෂාවට භාජනය කිරීම අත්‍යවශ්‍යයි මොකද හැම මොන විදිහේ සමක්ද කියන එක දැනගන්නේ නැතුව දැන් මම ඔයාලට කිව්වා වගේ කුරුලෑ ප්‍රතිකාරයක් කරනකොට මම කිව්වා ග්‍රේඩ්ස් හතරක් තියෙනවා කුරුලෑවේ ඒ කුරුලෑව මොන කුරුලෑ තත්ත්වයක්ද කියන එක අපි දැනගන්නට හැම පරීක්ෂාවට භාජනය කිරීම අත්‍යවශ්‍යයි ඒ වගේම මේ විශේෂයෙන්ම ඉන්නේ ඔයිලි ස්කින්ස් වල තමයි කුරුලෑව එතකොට ඒක අපි කොහොඳටම දන්නවා ඩ්‍රයි ස්කින් එකේ කුරුලෑවේ එන තත්ත්වයේ පොසිබිලිටි එක බොහෝම අඩුයි එන්නේ නැහැ නමුත් ඉතින් ඒ අනිවාර්යයෙන්ම ඔබ කිය විදිහේ සම පරීක්ෂාවට භාජනය කරන එක අවශ්‍යම දෙයක් මම දකින විදිහට දැන් නම් මේ කොටන් එක එහෙම නැත්නම් මේ පුලුම් කැබලි තෙත සහිත පුලුම් කැබලි ඉවත් කිරීමක් සිද්ධ වෙනවා මේ ළඟට අපි මොකද්ද කරන්නේ විනාඩි 15ක් තියලා තමයි අපි මේ ඉවත් කරන්නේ ඊට පස්සේ අපි විශේෂිත ලෝෂන් එකක් භාවිතා කරනවා මූණට නැවතත් හයි ෆ්‍රීකවෙන්සි කරන්ට් එක භාවිතා කරනවා මේ හැම දෙයක්ම කරන්නේ කුරුලෑවේ තියෙන බැක්ටීරියාව විස බීජ නාශය කිරීම සඳහා හොඳයි දැන් රමණී මහත්මිය මේවනි සම වෙන මෙවැනි ට්‍රීට්මන්ට් එකක් කරාට පස්සේ කෙනෙක් කැමති විදිහට මේ වෙඳපලේ තියෙන නිෂ්පාදනයක් අරගෙන අපේ මූණේ ආලේපණය කරන්න පුළුවන්. මම අර මුලින් කිව්වා වගේ තෙල් සහිත සමක් තියෙන කෙනෙක් වියලි සමක් සහිත සමක්කට පාවිච්චි කරන්නට පුළුවන් නිෂ්පාදනයක් කරන් මූණේ ආලේපණය කරන්නට පුළුවන්. ඒකේ බ්ලීචින් කියන දේ අඩංගු වෙන්නට පුළුවන්. මෙන්න මෙවැනි තත්ත්වයන් නිසා අර කරපු සත්කාරය අපි නිසි ප්‍රතිඵල ලබා ගන්නට බැරි වෙනවා. මේක ගැන කතා කරොත් ඔබට මොකක්ද ඒ සඳහා දෙන්නට පුළුවන් උපදෙස්? අපි නිසි ප්‍රතිකාර කරන කෙනෙක් හරියටම වෛද්‍යවරයෝ අපිට යම්කිසි බෙහෙතක් ගන්නට උපදෙස් දෙනවා අපිට අපි හිතමු පොඩි සර්ජරි එකක් කරා හරි මොනවා හරි දෙයක් කරලා අපිට උපදෙස් දෙනවා ඒ වගේ අපි අපේ මේ වගේ සත්කාර ගන්න එන අයට පසුව ගෙදරදී ඒවා පවත්වාගෙන යන හැටි සම්බන්ධ උපදෙස් දෙන්න ඕන එහෙම නැතුව වෙළඳපොලේ තියෙන ඒවා ගන්න ගියොත් නම් මේ තියෙන තත්ත්වේ මීටත් වඩා බරපතල වෙන්න පුළුවන් ඔයා කිව්වා වගේ වෙළඳපොලේ තියෙන බ්ලීචින් වර්ග නැත්නම් රසායනික වර්ග අඩංගු දේවල් මූණේ ගාගෙනත් ගොඩක් කුරුලෑ තත්ත්ව ඇති කරගෙන එන කට්ටිය ඉන්නවා සම්පූර්ණයෙන්ම සමට හානිකර තත්ත්වය ඉතින් ඒ වගේම කලින් ඔයා ඇහුවා මේක මොන කාල සීමාව කොච්චරක්ද කියලා මම කලින් කිව්වා වගේ කුරුලෑවේ තත්ත්වය අනුව කුරුලෑව අපි මම කිව්වේ රූපලාවන්‍ය ශිල්පින විදිහට කුරුලෑ ග්‍රේඩ්ස් දෙකයි අපිට කරන්න පුළුවන් ඊතුරු ඒවා සිස්ට් එකක් බොයිල්ස් වගේ තත්ත්වයක් තියෙනවා අපිට හැන්ඩල් කරන්න බෑ වෛද්‍යවරුන්ට උන් කරන්න ඕන සමහර දේවල් සතියකට වතාවක් කරන්නට ඕන සමහර දේවල් සති දෙකකට වතාවක් මේවැනි ට්‍රීට්මන්ට් එකක් කරලා තමයි අපිට පාලනය කරන්නට පුළුවන්. නමුත් ගෙදරදී භාවිතා කරන දේවල් ගැන අනිවාර්යයෙන්ම හොඳ දැනුමක් මේගොල්ලන්ට දෙන්නට ඕන. එහෙම නැත්නම් අර වෙළඳපොලේ තියෙනව තව තව දේවල් භාවිතා කරන්නට ගියොත් තවත් මේ තත්ත්වෙන් පහළට වැටීමක් තමයි වෙන්නේ නිපුණේ. හයි මම හිතන විදිහට මේවැනි හයි ෆ්‍රීකවෙන්සි එකක් අල්ලන මොහොනකට අපි බය වෙන්නට අවශ්‍ය වෙන්නේ කෙනෙක්ට අපි සලෝන් එකට ගියාම මේවැනි අපි උපකරණ භාවිතා කිරීම කෙනෙක්ව බිය ගන්නන්නට පුළුවන් මම හිතන්නේ ඒකෙන් කිසිම හානියක් සිද්ධ වෙනවා කියලා සමට මොකක්ද ඒ සිදුවන කාර්ය කියන එක ඉතාමත් කෙටියෙන් අපි සඳහන් කරන ගම අපිට ලැබිලා තියෙන කාල වේලාවත් ඉතාමත් පුංචි කාලයක් නිසා අපි කතා බහ කරමු මේකේ අවසාන වශයෙන් අපිට මුණාද කරන්නට සිද්ධ වෙන්නේ මේ ට්‍රීට්මන්ට් එක උත්තරින් ඊළඟට අපි මෙයා ආවට වගේ යන වෙලාව හිරු එළිය තියෙන වෙලාවක යනවනම් සන් ප්‍රොටෙක්ෂන් ජෙල් එකක් භාවිතා කරනවා ක්‍රීම් එකක් නෙමෙයි එතනදිත් භාවිතා කරන්නේ හිරු ආවරණයක් අපි දෙනවා මොලිකම වශයෙන් අර මම කලින් කිව්වා වගේ මෙවැනි හයි ෆ්‍රීකවෙන්සි එකක් ඇල්ලීමේ මුහුණ තුල මොකක්ද සිද්ධ වෙන කාර්යය දැන් මේ හයි ෆ්‍රීකවෙන්සි එකෙත් විවිධ කරන්ට්ස් ಜಾති දෙකක් තියෙනවා එකක් තමයි තැඹිලි පැහැති රේස් එනවා මේක දැන් අපි භාවිතා කරේ දම් පැහැති කරන්ට් එක දැන් දම් පැහැති කරන්ට් එක විශේෂයෙන්ම අපි භාවිතා කරන්නේ ඒකෙන් ආගන් ගෑස් එකක් එන්නේ ආගන් ගෑස් එකක් තුලින් තමයි වැඩ කරන්නේ එතකොට ඒ මම කිව්වා වගේ කුරුලෑව බැක්ටීරියාක පාලනය කරන ගමම්ම ඔයිල් ග්ලෑන්ස් පාලනය කරනවා නමුත් දැන් මේ හයි ෆ්‍රීකවෙන්සි භාවිතා කරන්නට ඔබට හොඳ දැනුමක් තියෙනට ඕන ඊළඟට ක්ලයන්ට් කන්සල්ටේෂන් එකේදී අපි යාගෙන් විශේෂිත කරුණු අහනවා විශේෂිත රෝගී තත්ත්වයක් තියෙනවා නම්
हार्ट के संबंध रोगी तत्वक प्रेग्नेंसी पीरियड के इवे विविध देवाली कथा कर डायरेक्टली हेम कुरला कावाई के मेम भावित कर बेह ए धनवा एक तमाइ भावित कर एमनते अत दवसेदी उन्न कुरलैसमीन उबट मंगीता ने ए गैटू मगहरवागा पुलवांग हम प्रतिकारम्य अदवसेदी अभी उबट इद्रिपत्कंड पुलवांग उना ये हेकिया अभी लभलतीन सह ईट अतलून महाचार्य हार उपलावाण शिपिनी रमणी हस कुरत् महात्मी बहुमत स्तूतिवंत अदवसेदी सुरभि विशेषांग समेकनाट इवागे उबदेट बहुमत स्तूति अदवसेदी अभी समेकनाट अभी हेमना खेटी विरामेकटे खेटी विरामे अन नवत विंदनीय उदासन समी एक्तवे बृहस्पति दवस विंदने उदासन तेरें तवत् अडुराक आसन काले कपट तीन अडुराक वेड काल सीमा कपट तिरलातीनो सामान्य बृहस्पति दवसे विंदने उदासन मे काल सीमा तुम्हें मे अवसान विशेषांगे तुले अभी कथाभाकर गुडक्लावट सामजे सामान्य जनता अभी कटयत करदी अपट विविध अवश्यतावंतीनो ये अवश्यतावन विविध सेवावन सपेन राज आयतन क्रियाकारी सह यदे वालब लगाकर लबागण कहुमदी कारण संबंधित मैं गुडक्लावट अभी मे काल सीमा तुलदी कथाभाकर बलापुरत अद दवसते वनु सुविशेषी कथाभाक तमें सूदानी विशेष मे दवस पास काल बिलती बे पुंच दुआ दर गेदर अति संहारीट संहार लावट अमतर पंथी अन अति संहार लावट संहार कि मे अपुसपील भागिनी सा बहु दर दरिया संधातु मिलो थिंग मे कोहम दर्वन संबंधी वेडी अवधान दिमापिया अंट यमुखर अवसी काले मे काल सीमा मुखद अभी सामजे तुलदी दकीनवा अहन्नट लभनवा विविधाकार अपयोजन अंत विविधाकार अडंतेमलट धर्वन यमुन अवस्थावन एनिसा ये देवालुली धर्वन आरक्षा करगन यहापा धर्वन परपुरक अनागतेट दयादकरण तेलकरण अभी काटयुतकरणी का हेमोगिम वगकीम के वगकीम हरिहटिटुकरण आयतना विधेयट अट जाति कलामारक्षक सेवाधिकारी संधान करण पुलवान कमती नई थिंक अभी एनिसम अद दवस मेदरीट कंदवगनावे जाति कलामारक्षक अधिकारी सभापति नीतिज्ञ हनुमा दिसानायक महात्म्य अभी मे मुलिम कथाकरमु दिसानायक महात्म्य मे लमारक्षक अधिकारी अरमुण सिमंदत्त मेक पीहिटुवी मे अरमुण सम्यम अरमुण कथिवेनि मेक पीहिटन्नि मेके कार्यभारयट कलिन एके अरमुण गेन कथा कलिन ईट पस्से इतुरु टिकक कथा करमु लंकाव मे लोके वैडिम दिनेक असं करपु रटवल वैडिम गानक असं करपु लेखनीय तमाई विश्व लमा प्रज्ञाप्तिय कियन्ने सीआरसी एक चाइल्ड कन मे राइट कन्वेंशन कियला किनो ए एक असं कराट पस्से लंकावत एक 1989 तमाई एक्सत् जातींगे संविधानय पिलिगत्ते ईट पस्से एक दस नमस अणु एकेदी लंकावेक असंकरा लंकावट असं लंकाव असंकराट पास लमा लमा आरक्षा वकीन एकेतीन वेदगत काम लंकावट लंकावे तेरुंगत्ता ए रजे तेरुंगत्ता ए अणु मे लमा ऐतिहासिक आरक्षा करना सीएम लमाइंगे अपयोजनयान धर्म आरक्षा किरीम सह ओन एम अपयोजनयान वेलक्रीम सदा कलियुत सीएलम कटियुत किरीमटा ये सीएलम अपयोजन आरक्षा आरक्षा करना लमा लमा अपयोजनयान संबंधे कटियुत आयतन सह अनु लमाइन संबंध कटियुत नियामने वगेम अधीक्षण करम कटियुत सदा वगेम अपयोजन पत्वच्च लमाइन नवता एगोलंग पुनरुत्थापने कल्लाट अवश्य पहासुकान सालसलाम कटियुत करना जाति लमारक्षक अधिकारिया पीहिट वर्ती है इसल जनाधिपति कार्य साधक साधन पत्कल्ला संबंधे गुड़क मेरा विद्वत्न गुड़ दिन पत्कल्ला एक दस नमस अणु अटे अंक पनाहा
පණතින් තමයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ පිහිටවල තියෙන්නේ මේ පණතේ තියෙන විශේෂම දේ තමයි පාර්ලිමේන්තුවේ සිටින සියලුම දෙනා මන්ත්‍රී විපක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීවරු මේ පණතට ඒකමතිකව ඡන්දය දීලා තියෙනවා ඒකමතිකව සම්මත කරගත පණතක් අංක 50 දන්න මේ පණත ඒ අනුව 1999 වර්ෂයේදී ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ පිහිටවල තියෙනවා දැන් අපි ඒකේ කාර්යභාරයන් ගැන කතා කරන්න ඕනේ මං හිතන්නේ නීතිඥතුමනි විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ දැන් පිහිටුවීමේදී තිබුණු අරමුණු වලට වඩා वर्तमान महिता मे तीन समाज सह आर्थिक परसरा तेक् सह अभी दकीन वेडिवशन धरवा विविधाकार उपयोजन लखन निशा मेके कार्यभारेन तवदृटा पुलुलो अहमद सह एक कार्यभारेन अभी हधुनागत्दाय लमारक्षक अधिकारी पीहिटोन अवस्थावे मेरटे युद्ध अक्ति ये युद्ध तेक् अभी सीलु दिनागेम दिमाउप्यान समाजे सीलु दिना मध्य सीलु दिनागेम वेडी अवधानया कृदूनी युद्धेट युद्धे अभी अपे जीवित सह देपल आरक्षा करगनीम मिसा लमा आरक्षा वक्यन दवसल अभी कौरत धनगनी लमे आरक्षा वकील अभी क्यू लमे कायिक आरक्षा वेकन धर्वा मुदर गेदरेन हवसट इच्छरा इटिहा दिन अभीठन तरह तिबुन पुलवांक तिबुन मुखदेटे ये विलावे अपेराटे तिबुन वातावरण कोई विला मिनी मेरन अद कोई विलावे अभी मुन अहनवाद कील बोंब पुगुन अद कील इवे इतम अविनिश्चित उत्तर विरा तिब्बे युद्ध दखुण संबंध विता अविनिश्चित तिबुन एनिस अभीठ एगन उन्द्वाद पुलवांगे एक नमूद युद्ध पश्चे आसियावे आश्चर्य संधायन गमन कदी मे मावत लसन मम्मावतन मित्रे मे मेरटे दर्वांगे आरक्षा सीएलुम हेम विद्यटम दर्वांगे आरक्षा अतिकरण ओने कन तेनट जाति लमारक्षक अधिकारी रजयतवीन इतिंग लमारक्षक अधिकारी अपिट अभी लमारक्षक अधिकारी हटियट पशुगे काले तो मे लमा आरक्षावसंध लोके धीरतीन मे एक नियाम मे ये देवतीन्द्रोणे हों लमारक्षावती रटवाल इकाय नमे दिखाई नमे अपे जाति लमारक्षक अधिकारी पैविशतपुरा क्रियात्मक दुराखते एक वगे लमा आरक्षावसंध कलियुत देवल अभी ये देवल पशुगे काले करगिनावा वगे इकाय नमे दिखाई नमे दुराखतने सह जनताव धनु अतीम उभवैनी मध्यान मे वगे मध्यान नितरम लमारक्षाव संबंधी खटूत करना समहारेवा वैरदी विधि प्रचार करना अत्र दुखन वाइगे नमू ते वैडिदेन होंद देवर करना ये होंद देवर करना मत मे आप जनताव धनु हेन मे के दिन जनताव धनु हेन लमारक्षक अधिकारी कि एक पीहिटोल तीन मोकटद एक विना दिन दिखाई नमे दिखाई नमे पै विशियात्र पुरा क्रियात्मक मेधावस्थल दारू उनका मे पहे शिष्यट दाने प्रश्न हाणु थिंक आप थोड़ी प्रश्न हती आप लमारक्षक अधिकारी निर्धारित थिंक ये वगे मे एवट उत्तर दिंडोनी धनम कैतिकर गांडोने समहार विलावट योल मानसिक प्रश्न गण हाँ दारू उनका निवाड का कथा करना ये मे दिमापी तमंगे प्रश्न गण कथा करना इतने वगे मे जाति लमारक्षक अधिकारी लमा मे प्रतिपत्य मे तीन जाति लमारक्षक अधिकारी एदिपत्कर नेशनल चाइल्ड प्रोटेक्शन पॉलिसी की अनेक ये लमारक्षक प्रतिपत्य अभी एदिपत्कल तीन ये वगेम दारुवांग दारुवांग मे मे मत मे अतु मे प्रतिपत्या तीन वक्यान राटक हों लमा रक्षा व तीन वक्यने मेका एक 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 इंडिकेटर का साधक याक मेका एक साधक याक इतिंग ये वगेम इकाई नमे दिखाई नमे एक साधक याक इतिंग पशुगे काले दखुन आसियावे होंदम लमा मित्र रजे हटियट अपे रट तेरना अपे रजे तेरना ये वगेम होंदम लमा रक्षा वीन है रट हटियट तपी लमारक्षक अधिकारी लमारक्षक अधिकारी आरक्षा वेडिवागे मुखद मे लमा लमे आरक्षा कि प्रतिपत्ति दंड पुलवा ये सन्द अभी दूरकथन सेवा पुलवा ये आय धनवत्म सन्द मे वगे देवाल कपिट कर नमूत ये ओखम खरा
මේ හැම රටක ඉන්න හැම ගෙදරකම ඉන්න ළමයෙක්ව අපිට ගෙදරක් ගෙදරක් ගානේ නිලධාරීන් තියන්න හරි ගෙදරකට ගෙදරක් ගානේ ආරක්ෂාව කරන්න බෑ නමුත් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ලොකු වගකීමක් තමයි සියලුම ළමා අපහසුතාවයන්ට විරුද්ධව ක්‍රියා කිරීම ළමා අපහසුතාවයන් නැති කිරීම අපි තවදුරටත් කතා කරමු නීතිඥතුනි ළමා අපයෝජනයක් වහම සමහරලාට දන්නේ නැති වෙන්න පුළුවන් මොකද්ද ළමා අපයෝජනයක් කියන්නේ දරුවෙක් දූෂණයට ලක්වීමක් පමණද අපයෝජනයක් කියන්නේ කියලා සමහර කෙනෙක් හිතන්න පුළුවන් ඒ නිසා මොකක්ද ළමා අපයෝජනයක් කියන්නේ කියන කාරණාවත් කතා කරන්න ඕනි ඊට මත්තෙන් අපි සෝදානම් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට යන්නට ඒ පැත්තට යන්න මොකද අපේ හිතවත් නිවේදක සගායි පැත්තේ ඉන්නවා මම හිතන්නේ එහි සිද්ධ වෙන කාර්යභාරයන් ප්‍රායෝගිකව කොහොමද සිද්ධ වෙන්නේ කියන ඕ කාරණේ සම්බන්ධයෙන් අපිට අවබෝධයක් ලබා දෙන්න සෝදානම් ඉන්නවා සගා ඔබට අවස්ථාව තියෙනවා ආයුබෝවන් සුබ උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. ඇතෙම අද දවසේ පුංචි දරුවන්ගේ අනාගතය පිළිබඳව මේ සමාජයෙන් විය යුත්තේ කුමන ආකාරයේ කාර්යභාරයක්ද පිළිබඳව කතාබහ කරනවා හිරු මැදිරිය. මේ වෙද්දි මම ඉන්නේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ආයතන පරිශ්‍රයේ විශේෂම කියන්න ඕන ගඟක් වුණොත් ඒ ගඟ ලස්සනට ගලන්න ඕන වගේම තමයි විලක් වුණොත් ඒ විලේ මල් පිපෙන්න ඕන මිනිස් හදවතක් වුණොත් ඒ හදවත උණු වෙන්න ඕන. උණු වෙන හදවත් තියෙන අයගේ යුතුයකමක් විය යුත්තේ මේ රටේ අනාගතය බාර ගන්න ආදරණීය දුවා පුතා වෙනුවෙන් අපි යම් දෙයක් කර යුතුයි ඔවුන් ආරක්ෂා කරගත යුතුයි කියන දේ මතක් කරන ගාම මාදිවල ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ඇවිල්ලා ඉද්දී අද දවසේ අපි බලාපොරොත්තු වෙනවා වැඩ බලන සහකාර කළමනාකරු සැලසුම් හා තොරතුරු අංශයේ එදිරිවීර ගුණසේකර මහත්මයාත් සමග කතා බහ කරන්න එදිරිවීර මහත්මයා දැන් මේ වෙද්දී සේවාවන් සපයා ගැනීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ගොඩක් දෙනෙක් ඇවිල්ලා ඉන්නවා යම් කිසි කෙනෙක් මෙතනට ආවට පස්සේ මොන වගේ සේවාවක්ද ලැබෙන්නේ මම හිතන්නේ අපේ සභාපතිතුමිය සඳහන් කළා වගේ දය දරුවන් සීලුවක්කාරී අපේ යෝජනාගෙන ආරක්ෂා කරගන්න අවශ්‍ය කරන සීලුවක්කාරී කටයුතු ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මේ පරිශ්‍රයේ සිද්ධ වෙනවා විශේෂයෙන්ම ඔබට පේනවා ඇති අද දවසේ විශාල පිරිසක් පැමිණ ඉන්නවා දරුවන් සම්බන්ධව විවිධ කටයුතු සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අංශ කිහිපයක් තියෙනවා විශේෂයෙන් නීති අංශය නීතිය ක්‍රියාත්මක කිරීමේ අංශය එවගේම මනෝ සමාජීය අංශය පරිපාලන අංශය එවගේම වැඩසටහන අංශය මේ වැඩසටහන අංශය සිද්ධ කරනවා ළමා අපයෝජන වලින් දරුවන් ආරක්ෂා කර ගැනීම සම්බන්ධව රට වටේම ඉන්න රට පුරාම ඉන්න පුත්කිරන්ව අපි දැනුවත් කරනවා ගුරුවරුන් දෙමව්පියන් වැඩිහිටියන් ඇතුළු මේ සියලු දෙනාම එවගේම විශේෂ පොලිස් විමර්ශන ඒකකයක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තුර ස්ථාපිත කරලා තියෙනවා. ඒ කියන්නේ මේ 299 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ස්ථාපිත කරලා තියෙනවා. මේ අංකයට සහ වෙනම මාර්ගයකින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට වාර්තා වන්නා වූ සියලුම පැමිණිලි සම්බන්ධව කඩිනමින් ක්‍රියාත්මක වෙලා ඒ අවශ්‍ය විමර්ශන කටයුතු කරන්න තමයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ ක්‍රියාත්මක වෙන්නේ. ඉන් එහාවට ගිහිල්ලා අන්තර්ජාල ආවේක්ෂණ ඒකක ඇතුළු විශාල වැඩ අන්තර්ජාල ආවේක්ෂණ ඒකකයක් තියෙනවා. මේ හැම අංශයකින්ම රටේ දරුවෝ සීලුවාකාරයේ අපයෝජනගෙන ආරක්ෂා කරන්න කටයුතු කරමු නිවිඳි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය බොහොම ස්තුතියි එදිරිවීර මහත්මයා ඇත්තෙම පුංචි දරුවෙක්ගේ අනාගතය කොයිතරම් ලස්සන විය යුතුද දරුවෙක් පුංචි කාලේ ඉඳන් දෙමව්පියෝ හදන්නේ මේ රටට වැඩදායි පුද්ගලයෙක් කරන්න ඒ නිසාම යම් හේකින් පුංචි දෙයකින් දරුවෙකුට යම් අසාධාරණයක් වුණොත් ඒ දරුවාගේ අනාගතය තමයි විනාශ වෙන්නේ ඒ නිසාම ඔබ දැනුවත් විය යුතුයි 1929 ඒකකයේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පිහිටලා තිනවා මෙන්න මේ ඒකකයේ තමයි ඕනෑම වෙලාවක දරුවෙක් සම්බන්ධව පැමිණිල්ලක් කිරීමේ හැකියාව තියෙන ඒකකයේ මේ සිදුවන කාර්යභාරය පිළිබඳව කතා බහ කරන්න අපි සූදානම් වෙනවා එදා 1929 ඒකකයේ අංශ ප්‍රධානි අනුරාධනි මහත්මිය අපි සමග ඉන්නවා අපිට කියන්නේ මේ එතන නිලධාරී මහත්වරු ගණනාවක් ඉන්නවා පැය 24 පුරාම සේවන් සපයද්දී මොන වගේ කාර්යභාරයක්ද දරුවන් වෙනුවෙන් කරන්නේ ඔව් මේක ළමා දුරකථන සේවාව පැය 24 පුරාම දරුවන් වෙනුවෙන් විවෘතයි සිංහල ඉංග්‍රීසි දෙමළ යන මාධ්‍ය තුනින්ම අපි සේවාව සපයනවා පැය 24 පුරාම දරුවන්ට සිදුවෙන ඕනෑම ආකාරයක ළමා අපයෝජනයක් ළමා හිංසනයක් සම්බන්ධයෙන් පැමිණිලි අපිට ඉදිරිපත් කරන්න පුළුවන් ඒ විතරක් නෙවෙයි දරුවන්ගේ දුකේදී සැපේදී ඕනෑම වෙලාවක ළමා දුරකථන සේවාවට කතා කරලා අපිත් එක්කලා සම්බන්ධ වෙන්න පුළුවන් දරුවන්ට ඕනෑම ආකාරයක තොරතුරක් ලබා ගැනීමට සහ ඕනෑම විස්තරයක් ලබා ගන්න ළමා දුරකථන සේවාව දැය දරුවන් වෙනුවෙන් විවෘතයි අපිට කියන්න මේ ඔබතුමිය දැන් සාමාන්‍යයෙන් පැමිණිලි ඉදිරිපත් කරන්න පුළුවන් 1929 දුරකථන අංකයට කියලා හඳුන්වද්දී පැමිණිලි විවිධාකාරයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් මේ ඒකකයට යම්කිසි ක්‍රියාමාර්ගයක් ගැනීමේ හැකියාව තියෙන මොන වගේ පැමිණිලි ඉදිරිපත් කරොත්ද ඔව් ළමා අපයෝජන සහ හිංසන සම්බන්ධයෙන් ඕනෑම පැමිණිල්ලක් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් අපි ළමා හිංසන සහ අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි පිළිබඳව පැය 48ක ඇතුළත කාලයකදී ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරනවා ඒ වගේම අපිට දිනකට දුරකථන ඇමතුම් 250ක් සහ 300ක් ප්‍රමාණයක් ලැබෙනවා ඒ සියලු ඇමතුම් දරුවන්ට සිදුවන අපයෝජන දරුවන් නොසලකා හැරීම් අධ්‍යාපනයේ නොයදීම් සේවයේ යෙදවීම් සම්බන්ධයෙන් පැමිණිලි ඊට අමතරව දරුවන් පිළිබඳ තොරතුරු විමසීම් සහ දරුවන්ට අදාළව තොරතුරු ලබා ගැනීම සඳහා
කතා කරනවා මේ කතා කරන අයතරින් දරුවෝ දෙමව්පියෝ ගුරුවරු රාජ්‍ය නිලධාරීන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඒ වගේම අසල්වැසියන් ආදී පුද්ගලයන් ළමා දුරකථන සේවාව හා සම්බන්ධ වෙනවා බොහොමත්ම ස්තුතියි ඔබතුමීට මේ පිළිවඳ දැනුවත් කරාට 1929 දුරකථන නවසර මතක් කරන්නම් 1929 දුරකථන අංකය හැකියාව තියෙනවා ඕනම වෙලාවක ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න ඒ පිළිබඳව ක්‍රියාත්මක වෙන්න ඒ නිසාම යම්කිසි දරුවෙක් ඔබේ දරුවෙක් නොවෙන්න පුළුවන් සමාජයේ දරුවෙක් වෙන්න පුළුවන් ඒ දරුවට යම් අසාධාරණයක් වෙනවා නම් ඔබේ ඇස්සැරෙන්න ඕන ඒ නිසාම 1929 කියන දුරකථන අංකයට කතා කරන්න ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සූදානම්ින් ඉන්නේ ඒ සඳහා නිසි පිළියම නිසි වෙලාවට ලබා දෙන්න කියලා මතක් කරන ගාම තවත් දවසක මෙවන් හමු වීමක් බලාපොරොත්තු වෙන් අපි හිරු මැදිරි හා එක් වෙනවා සියලු දරුවන් Tamange දරුවන් විදිහට සලකන්නට පුළුවන්කමක් තියෙනවා නම් මං හිතන්නේ යහපත් දරු පිරිසක් අපිට සමාජගත කරන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි එහෙම නොවන එක තමයි ප්‍රශ්නෙලා තියෙන්නේ. එහෙම නේද නිතිඥතුමිනේ? අනිවාර්යෙන් අපි කතා බහ කරන්න ඕනේ මොකක්ද අපයෝජනයක් කියන්නේ. සමහර ලාවට ඒ ගැන මං හිතන්නේ මේ දවස්වල පාසලෙන් වාඩු ගන්නද අපේ දරු දැරියනුත් ගොඩක් වෙලාවට gedera රැඳෙන්න නැති. ඒ නිසා ඒ ගැන අපි දැනගන්න ඕනේ. හැබැයි ඊට කලින් විරාමයකට යන්න සිතනවා. විරාමයකට ගිහිල්ලා අපි නැවතත් හමු වෙමු. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනී නීතිඥ අනෝමා දිසානායක මහත්මියත් සමගින් අපි මේ කතා බහ කරමින් ඉන්නේ සුරක්ෂිත හෙට දවසක් තමන්ගේ දරුවන්ට දෑයේ දරුවන්ට උරුම කර දෙන්නට මොන වගේ කාර්යභාරයක් දිෂ්ට සිද්ධ වෙන්නේ කියන කාරණේ සහ ළමා අයිතිවාසිකම් මේ සියලු කරුණු කාරණා පිළිබඳව කතා බහ කරමින් ඉන්නේදී කාලේ නම් බොහොම ඉක්මනට ගෙවිගෙන යනවා නීතිඥතුමනි අපි කියන්නට අවශ්‍යයි මොකක්ද ළමා අපයෝජනයක් කියන මං හිතන්නේ තමන්ගේ දරුවෙකුට වේවා ඥාති දරුවෙකුට වේවා යම් කිසි අපයෝජනයකට ලක් වෙනවා නම් ඒක මුලින්ම දැනගන්න ඕනේ මේක අපයෝජනයක් मानसिक कायिक लिंगिक वशेन लमेकुट लमेट हितट हितट හර්ධයක් විදියට ඒ ළමයාගේ වැඩිමිට මානසික හෝ කායික වැඩිමිට බාධාවක් වෙන විදියට ඒ දරුවට ප්‍රීතිමත් ළමාවියක් නැති වෙන විදියට කටයුතු කරන ඕනෑම කටයුත්තක් වගේම ළමෙක් නොසලකා හරින එක අවශ්‍ය වෙලාවට බේත් එක දෙන්නේ නැති එක ළමයකට ආදරෙන් කතා කරන්නේ නැති එක ළමයකට අවශ්‍ය ආදරය ආරක්ෂාව සහ මේ ඒ දරුවට දෙන්න ඕනේ दरुक्ट वैडी कटियट दिंडोने अट एक्सापल लिखकोने एक नौकरण एक अभी वेड़ दिन इतनी विशेषम मे आशीर्वा मे दर्वे दर्वेक नोसल का हरी मगट पत्ते पुलवांग नोए कुत्त अवस्थावल एक समारोहट अभी पास नोएनो आवागे लुकुदे हितरक पिंड बै नमूत अवश्य विलावट यागे वैडी मठ अवश्य काटी उत्तक नौकरण मेकट अतिपत्ते वगेम मे मे दर्वेगे आरक्षा संबंधे मूलिक वाश्य वगकीमती है दिमापि अंट ये दिमापि अंट तीन वगकीमे मुखद दर्वेगे ऐतिहासिक මත්තමයි දෙමව්පියෝ එක්ක ආදරෙන් එක පවුලක ගෙදරක ජීවත් වෙන එක. ඒකින්ද දෙමව්පිය අතර මොන ප්‍රශ්න තිබුණත් ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා තමන්ගේ දරුවන්ට මේ ප්‍රශ්න ඇති වෙන්න තියෙන්න එපා. මොකද ඔබ දරුවෙක් අද පොඩි දරුවෙක්ගෙන් අවුරුදු 25 දී ඔබ එයාගෙන් යම්කිසි දෙයක් බලාපොරොත්තු වෙනවද? ඒ බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට කර ගැනීම සඳහා ඔහුව පරිපූර්ණ පුද්ගලයෙක් බවට පත් කිරීම සඳහා අපෙන් වෙන්න ඕනේ කටයුතු සම්භාරයක් තියෙනවා. දෙමව්පියන් වශයෙන් මේ සෙනෙහක අසරිය කියන පොතේ මේක තමයි තියෙන්නේ. ඔබතුමීට මම මේ වෙලාවේ එක දෙන්න කැමතියි. මේ මේවා මේ මේ වගේ දෙමව්පියන්ගේ තියෙන පළවෙනි දේ තමයි ආදරය ආරක්ෂාව දෙන එක. ඒ වගේම ආදර්ශය දෙන එක. ඉතින් මේ කටයුතු අපි කළ යුතු වෙනවා දෙමව්පිය හැටියට. ඊළඟට මම හිතන්නේ නීතිඥතුමනි අපි විශේෂයෙන් කියනොත් දැන් වර්තමානයේ අපි ගොඩක් කාලවලට දකිනවා මේ ගොඩක් කාලවලට දරුවන් යම්කිසි අපයෝජනයකට ලක් වෙනවා නම් එහෙම නැත්නම් දූෂණයකට වේවා යම්කිසි අතවරයකට ලක් වෙනවා නම් ඒක සිද්ධ වෙන්නේ ගොඩක් කාලවලට ළඟම ඥාතීන්ගෙන් දුරස්ත පුද්ගලයින්ට වඩා මේ ළඟම අහල පහල ඉන්න කෙනෙක්ගෙන් තමයි ඥාතීන්ගෙන් ගොඩක් කාලවලට. ඒ වගේ අසාධාරණයක් ලක් වෙන. ඇයි එහෙම වෙන්නේ? මේ වගේ දේවල් වලින් ආරක්ෂා කරගන්න මම හිතන්නේ පවුලක තමයි වැඩිපුර ආරක්ෂාව ලබා දෙන්න ඕනේ දරුවන්ට. විශේෂයෙන් මවට එහිදී ලොකු කාර්යභාරයක් තියෙනවා. අපි ආදරණීය අම්මවරුන්ට මොන වගේ පණිවිඩයක්ද ලබා දිය යුත්තේ? මම හිතන්නේ ඔබතුමියගේ මම හිතන්නේ මාතෘත්වය කියන එක
ඉතාලම උත්තරීතර පදවියක්. ඒ පදවිය හැමෝටම ලබා ගන්න බෑ. මොන උපාධි තිබුණත් මොන ડોක්ටරේට් තිබුණත් මොනවා තිබුණත් ගන්න බැරි පදවියක්. ඉතින් ඒකට අපි මවක් හැටියට බුදු අම්මා කෙනෙක් කියන්නේ අපේ රටේ අපේ සංස්කෘතිය හැටියට මේ කාන්තාවන්ට සමතැන නෙමෙයි නිසි තැන කියන්නේ ගෙදර බුදුන් කියන තැන. ඉතින් ඒ වගේ වගකීමක් තියෙන තැනක් තියෙන දෙනක් තියෙන අපේ රට අපේ සංස්කෘතිය විසින් අපේ අම්මලා අම්මා කියන পদවිය ඊටාම උත්තරීතර වෙලා වෙන්නේ එයා දරුවන් ගැන කරන කටයුතු සම්භාරයෙන් ඉඳලා අර මහ පොළොවයි අම්මා කෙනෙකුයි දුක දුක වුලුණයි කියලා කියන්නේ ඒ අම්මලා මොන තමන්ගේ ස්වාමියාගෙන් ප්‍රශ්න ආවත් පවුලේ වෙන ප්‍රශ්න තිබුණත් ආර්ථික ප්‍රශ්න තිබුණත් තමන්ගේ දරුවන්ට ඒ ආදරය ආරක්ෂාව සහ ආදර්ශය දෙන එක කරන එක තමයි එයාගේ යුතුකම වෙන්නේ. ඉතින් අම්මලාට වගකීමක් තියෙනවා නමුත් ඒ කියලා තාත්තලගේ වගකීමෙන් බෑර වෙන්න බෑ. ඒකින්ද දෙමව්පියෝ දෙන්නගෙම ආදරේ ආරක්ෂාව ඇතුව තමයි දරුවෙක් ලොකු වෙන්න ඕනේ. එතකොට ඒ ඇරෙනකොට මේ ළඟින් අයගෙන් අපයෝජනය කියන්නේ මොකද දරුවා විශ්වාස කරන අයගෙන් තමයි දරුවෙකුට අපයෝජනයක් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් දන්නේම නැති බොහොම මේ ලංකාවේ තියෙන නඩුවලින් 2%-3% වගේ ප්‍රමාණයක් තමයි නොදන්නා අය අරගෙන පැහැරගෙන ගින් දරුවෙක් දූෂණය කරලා තියෙන්නේ. නමුත් හුඟක් වෙලාවට කරන්නේ දැන් මේ ඊයේ පෙරේදා දරුවෙක් පැහැරගෙන ගිය එකත් ඒ ගෙදරට යන්නේ කෙනෙක්නේ. ඉතින් ඒ වගේ හැම වෙලාවෙම දරුවෙක්ව එළියට ගන්න පුළුවන් දන්න කෙනෙකුට. ඉතින් අනික දරුවෙක්ව රඳව ගන්න පුළුවන් දන්න කියන කෙනෙකුට. ඉතින් මේ තමන්ගේ දරුවන්ට ඕනෑවට වැඩිය ආදරය කරන කෙනෙක් ඉන්නවනම් අනවශ්‍ය විදියට මේ සිප ගන්නවනම් අනවශ්‍ය දෙයක් කරනවනම් ඉතින් ඒකෙින්ද අයි දෙමව්පියෝ හැම වෙලාවෙම තමන්ගේ දරුවන්ව ආරක්ෂා කරන්න යද්දි අපේ රත්තරන් බඩුවක් අපි තියන්නේ නැහනේ සාලික තියලා ඕන කෙනෙකුට ගෙදරට එන්නේ නැහනේ තරන් යන්න පුළුවන් විදියට. ඉතින් ඒ වගේ ඊට වැඩිය අපේ අනාගතේ අපේ පවුලේ අනාගතේ අපි අන්තිමට අපි වයසට යනකොට අපි සැනසille ජීවත් වෙන්න පුළුවන් ඉන්නේ අපේ දරුවෝ හොඳ මිනිස්සු වෙලා ලෝකෙට බරක් නෙවෙන්නේ නැති හොඳ ආදරණීය පුරවැසියන් වුණොත් යහපත් වුණොත් යහපත් මිනිස්සු වුණොත් ඉතින් ඒ තත්ත්වයට අය ගැන හිතලා අවුරුදු 25කදී අපේ දරුවගෙන් අපි යම් කිසි දෙයක් අපිට රටට බලාපොරොත්තු වෙනවද ඒ දේ අපි අද ඔහු වෙනුවෙන් කළ යුතු වෙනවා. ඉතින් ඒකින්ද හැමෝම ඒක දෙමව්පියන්ගේ පළවෙනි වගකීම ඊළඟට ඒ දඹුරු ආරක්ෂා කරන අයගෙන් කියන්නේ දරුවාගේ යම් යම් වෙලාවට බාරකාරත්වය ලැබෙන පාසල්වල වෑන් රියදුරන් ඒ ඇතුළු ටියුෂන් යන තැන ඒ බාරකාරත්වය ලැබෙන සියලු දෙනාගේම ආරක්ෂාව ලැබෙන්න ඕනේ. ඒ ඇරනකොට සමස්ත සමාජයක් හැටියට අපි ළමා මිතුරු රටක් හැටියට පත් වුණා පසුගිය කාලේ. නමුත් අපි ළමා මිතුරු සමාජයක්ද කියන එක අපි දෙපාරක් හිතලා බලන්න ඕනේ තත්ත්වයක ඉන්නවා. ඉතින් ඒකින්ද අපි හැමෝම මොනවා කරත් මොනවා Tamange ප්‍රශ්න තිබුණත් දරුවන් ඒවට අඳාගන්න එපා කියලා ගෞරවයෙන් මුළු සමාජයෙන්ම ඉල්ලනවා. දැන් ඊයේ පෙරේදා අර දරුවා පැහැරගෙන යෑම වුණත් දරුවෙකුට නොකළ යුතු දෙයක්. ඒක Tamanට වෙන විදිහකින් ඒක කරන්න තිබුණා. දරුවා සිජ්ජාව පැහැරගෙන ගියා නම් තව කතන්දරේ මේ සිජ්ජාට පුළුවන් නේ මොකක් හරි දෙයක් කරන්න. මේ දරුවෙක් කියන්නේ ඉතාලම අසරණ කෙනෙක් නේ. ඉතින් ඒකින්ද ඒ වගේ දරුවෝ කියන්නේ අසරණයි. අපේ ආදරේ එක හැදෙන්න ඕනේ. ඒගොල්ලන්ට දෙන ආදරය තමයි අපි ඒගොල්ලෝ කවදා හරි අපිට රටට සියලු දෙනාටම දෙන්නේ. ඒකින්ද මේ අහන් ඉන්න සියලුම අම්මලා තාත්තලාගෙන් වගේම සමාජයේ සියලු දෙනාගෙන්ම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. දරු ආරක්ෂා කරන එක ඔබේ මගේ අපි සියලු දෙනාගෙම වගකීමක්. ඒ වගකීම කිසි කෙනෙකුට ළමා ආරක්ෂක අධිකාරියට හෝ පොලිසියට හෝ රජයට හෝ එහෙම නැත්නම් වෙන කෙනෙකුට තනියෙන් පවර්ලා ජීවත් වෙන්න බෑ. ඒකින්ද අපි හැමෝම මේ ගැන දැනුවත් වෙන්න ඕනේ. අපි හැමෝම මේ ගැන සංවේදී වෙන්න ඕනේ. සංවේදී මිනිහෙකුට තමයි හොඳ පුරවැසියෙක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ සියලු දෙනාගේ මිල්ලීමක් කරනවා රටේ සියලුම දරුවන් වෙනුවෙන් සංවේදී වෙලා ඔවුන් සියලු දෙනාම ආරක්ෂා කරන්න පෙළගැහෙන්න කියලා. මං හිතන්නේ දරුවෙකුට හොඳම දේ දෙන එක නෙමේ දරුවෙක් හදනවා කියන්නේ ආහාර වලින් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඇඳුම් පැළඳුම් වෙන්න පුළුවන් කන බොන දේවල් මේ හැමදේම සමහරලාට දෙමව්පියන් ගොඩක් වෙලාවට හිතන්නේ හොඳම දේ දරුවාට ලබා දීම තමයි විය යුත්තේ කියලා. හැබැයි નિયમિત Tamanගේ දරුවාට ලබා දෙන්න ඕනේ ආදරය සහ රැකවරණේ හරියට ලබා දීම තමයි දරුවෙකුට විය යුත්තේම දරුවා යන්නේ නැතන් සහ දරුවා ගනුදෙනු කරන පුද්ගලයන් පිළිබඳ දෙමව්පියන් විදිහට ඔබ හොඳ අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කර යුතු කාලයක් මේක. එහෙම වුණොත් මං හිතන්නේ දරුවෙකු සමාජ ජේතුලදී මං හිතන්නේ ඔය කියන විදිහේ අපයෝජනයට ලක් වෙන එක අපිට වළක්වා ගන්නට පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් තව කතා කළ යුතු කාරණයක් තමයි නීතිඥතුමනේ මං හිතන මේ කාල වේලාවත් වෙන අවසාන වශයෙන් අපි සඳහන් කරමු. දැන් ගොඩක් වෙලාවට අපි අපිට මේ හම්බ කරන මුදල් මදි සමහරවිට වර්තමානයේ තියෙන ජීවන රටාවත් එක්ක එහෙම සිද්ධ වෙනවා. හැබැයි ගොඩක් වෙලාවට දෙමව්පියන් එහෙම නැත්නම් පියාටත් වඩා මව විදේශගත වීම දරුවෙකුට මං හිතන්නේ ඒක මානසිකවත් යම් බලපෑමක් කරනවා සහ දරුවෙකු ඔය වගේ විවිධාකාර අපයෝජනයන්ට ලක් වෙන්න පුළුවන් අවස්ථාවත් වැඩි මමක් විදේශගත වීම මේ හරහා දරුවෙකු උදකලා වෙනවා දරුවෙකුට ගනුදෙනු කරන්න කතා බහ කරන්න කියන මෙතන මම හිතන්නේ දෙමව්පියන්ට මම හිතන්නේ අපි අවබෝධය එහෙම නැත්නම් අවවාදයක් ලබා දිය යුතු ඒ වගේ දේවල් වලින් දරුවාන් ආරක්ෂා කරගන්නට
දෙමව්පියන් විදේශගත වෙච්ච මව්පියන් විදේශගත වෙච්ච පාවුල්වල හුඟක් දරුවන්ට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම ඒ ප්‍රශ්නෙත් එක්කම දරුවන්ට අවශ්‍ය අර හොඳ වෙලාවක් තමන්ගේ දරුවන්ට දරුවන් සඳහාම වෙන් කළ වෙලාවක් දෙන්නේ නැති දෙමව්පියෝ ලංකාවේ හිටියත් ගෙදර හිටියත් ගේ ඇතුලේ හිටියත් මුළු දවසම පැය 24 මීටියත් ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ දරුවා පිළිවෙන්න පත් වෙනවා මානසික සහ කායික හැමතිම. ඉතින් ඒකින්ද අපි දැන් පිටරට යන්නේ දරුවෙක්ව දාලා විශේෂයෙන් මේ අවුරුදු 5ට අඩු එහෙම නැත්නම් අවුරුදු 7 8 දී මම හිතන විදිහට නම් දරුවෙකුට අවුරුදු 18 වෙනකල්ම අම්මා කෙනෙක් ළඟ ඉන්න ඕනේ. තාත්තා කෙනෙක් පිටරට ගියත් අම්මා කෙනෙක්ගෙන් වෙන සේවය. අම්මා කෙනෙක් අතගාලා ඔළුව අතගාලා පුතේ නැගිටින්න මගේ අම්මා ගිහිල්ලා කෑම ටික කන්න ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන්න ඒ වගේ ඔළුව අතගාලා කියන වචනයකේ තියෙන හයිය තියෙන ශක්තිය මුළු මං හිතන්නේ මුළු දවස පුරාම යාගේ ජීවිතේ පුරාම පැතිර යනවා. ඉතින් අපි ශක්තිවන්තයෝ කරන්න ඕන නම් අපේ දරුවන්ට ඒ ආදරය ආරක්ෂාව දෙන්න ඕනේ. ඒක අපි පිටරට ගිහිල්ලා කරන්නත් බෑ. නමුත් ගෙදර හිටියත් අපි ඒ වගේ යාගියුත් මිස් කරන්නේ නැත්නම් ඒක වැඩක් නෑ. මං හිතන්නේ අර මලක් විකසිත වෙන්නට නම් මල පිපෙන්නට නම් මං හිතන්නේ ඒට අවශ්‍ය කරන බොහෝ බාහිර සාධක තියෙනවා. මේ සියලු දේ ලබා දිය යුතුයි වගේ තමයි ඔබේ දරුවා හෙට දවසේ සමාජය තුළදී විකසිත වන්නට නම් ඔබෙන් ලැබිය යුතු ආදරය රැකවරණය සෙනෙහස අනිවාර්යෙන් නොඅඩුව ලැබිය යුතුයි. ඒ සෙනෙහස ඒ ආදරය රැකවරණය අනිවාර්යයෙන්ම ඔබේ දරුවාට ලබා දෙන්න සහ ඔබේ දරුවා විතරක් නෙමෙයි සමාජයේ අනෙක් හැම දරුවෙක්ම තමන්ගේ දරුවන් කියන හැඟීමෙන් මං හිතන්නේ ආකල්පම වෙනසක් ඒ සඳහා ඔබ ඇති කරගත යුතුයි. ඒ වෙනස ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා නම් මේ සමාජය තුළ දකින්නට අහන්නට ලැබෙන දේවල් හෙට දවසේදී අපිට අඩු කරගන්නට පුළුවන්කම ලැබෙයි. ඔබතුමීට බොහොම ස්තුතියි අද දවස් අපිත් එක්ක සම්බන්ධ වුණාට. ආයුබෝවන් කියලා අපි සමුදෙන ගමන් අපි යනවා විඳින උදෑසනේ අද දවසේ සමු ගන්නවා. නැවතත් හමු වෙමු හෙට දවසේ විඳින උදෑසනේ. හැම දිනකටම සුබ දවසක්.